ඇන්ටන් චාර්ස් තෝමස් සහෝදරතුමන්ට මම මුලින්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මෙම ශාලාවට පිළිගනු ලබනවා. එමෙන්ම අපගේ දේශර්මාන්ත ශාලා සමූහයේ ගරු කල්පනාකාර අධ්‍යක්ෂක රංජන් වල්පොල මැතිතුමා සහ එම මැතිනියන් මෙම ස්ථානයට ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එවගේම අප කර්මාන්තශාලා සමූහයේ අධ්‍යක්ෂක ගරු ධර්ම පණපිටිය මැතිතුමා සහ එම මැතිනිය ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් එවගේම පැමිණ අනිත් විශේෂ ආරාධනාවන්ට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා අප අධ්‍යක්ෂකතුමන් ගරු ධර්ම පණපිටිය මැතිතුමන්ට ඔබ අමතා වචන කීපයක් කතා කරන්න දෙන්න. හැමෝටම අයිබෝන් වාසනාවයි ඉස්සර. මදි මදි අයිබෝන් වාසනාවයි. අතරම මේ ඔබ වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ උත්සවයේ අරමුණ ගැන තමයි පොඩ්ඩක් ඔබ කතා කරන්න යන්නේ. ඒ ඊට කලින් පොඩි මගේ ජීවිතේ කතන්දර කියන්න ඉස්සලම කියන්නේ මොකද ගොඩක් දෙනෙක් දන්නවා මම මේ රටට ඇවිල්ලා කෙටි කාලයක් පොඩි කාලේ ඉඳලා හිටියේ ඕස්ට්‍රේලියාවේ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ඉඳලා විශ්වවිද්‍යාලේ ඉඳලා ඒක සබ් කළා ජීවනයේ අවුදාසේ කළා ඕස්ට්‍රේලියාවේ. මගේ අදහස තුප දවසක් පොඩි කාලේ ඉඳලා මගේ අදහස ටික ටික පුළුවේ දිබ්බ හරිසි දිබ්බ යාළුත් එක්ක තමයි තාම මතකයි. ඒ ස්කෝල් යනකොට අපි කතා කරනවා මේ අපේ අපේ රටට අපේ රටට අපේ මව රටට දවසක් ඇත්තටම සතුටුයි දකින්න. මොකද ඇත්තටම කලාතුරකින් ඒ වගේ මිනිස්සු
අපිට හම් වෙන්නේ අපේ ආයතනයේ දැක්ම අපේ ආයතනයේ දැක්මම අපේ පෞද්ගලික දැක්ම ආයතනයේ දැක්ම එක ඒ දැක්ම තේරුම් ගන්න පුළුවන් තමයි බ්‍රද චාර්ස්මගේ ഇതുමාලත් අපි ආරාධනා කළා ඒ වගේම අපි දැක්ක ගොඩක් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ഇതുමාලත් ඉදිරිපත් කරනවා ඒ ප්‍රෝග්‍රෑම්ස් එක අපි දැක්ක තියෙනවා මිනිස්සුගේ ජීවිත වෙනසක් උදා තියෙනවා ළඟදී කළා බලනකොට new ඔපේර එකයි විද්‍යා කර්මාන්ත ශාලාවත් එක්ක එකතු වෙලා මිනිස්සු 10,000 ප්‍රෝග්‍රෑම් එක බලනකොට ඉතින් අපි දැක්ක ලොකු වෙනසක් ප්‍රදේශයට කරන්න පුළුවන් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකේ ඇත්තටම ඉතින් මේ උත්සවයේ අරමුණ තමයි අපිට ආධ්‍යාත්මික වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න ආරම්භයක් තමයි මෙතන අපි බලාපොරොත්තු වෙන අපේ ෆැක්ට් තුනෙන්ම සේවක පිරිස ඉන්නවා ඒ වගේම අද හැම විශේෂ අනුකම්පාව ඒ වගේම ස්කූලවල පුරිනම අපි ස්කෝ පාසල් තමයි ඉන්නවා අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද එකතු වෙලා මේ අපේ ජීවිතේ අපේ ආකල්ප අපේ පෞසත්වයේ වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්ය විශ්වාසයක් තියෙනවා මම බද චාස්තර කියන්නේ අපේ දැක්මට අපිට එකපාරටම යන්න බෑ අපිට ලෝකයක් වෙනස් කරන්න බැරි වෙයි නමුත් මට විශ්වාසයක් තියෙනවා අපි යන මේ ගමනේ අවසාන ලංකාවේ 20% හරි 30% හරි හිතන විදිය වෙනස් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. නමුත් දේශිනේ අභියෝග තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒ කණ්ඩායම ප්‍රශ්න අපි එකතු වෙලා ගියොත් අපිට කරන්න පුළුවන් කියලා මම හිතනවා. සපන්ද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සපන්ද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු ගඟකට වැටෙන පියරු ගිනි දැල් නොවේ වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දවෙන කලයට වහින සපද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන තුමිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන පුරුහිණය නොවෙමු ළමුන් නිදිසුව බිඳින සොඳුරු අඳහැරය වෙමු දනන් නින්දෙන් මුදන සමට අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සපද අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සිංහල භාෂාවේ තිබෙන හරිම විශිෂ්ට ස්වභාවයක් එලි දක්වමින් මේ ගීතය නිර්මාණය වෙලා තිබෙනවා. අපිට කරන්න පුළුවන් දේ පිළිබඳව ප්‍රකාශනයක් එක්ක
ආරාධනයක් මේ ගීතය ඇතුලේ තිබෙනවා. වියරුගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින. අපිට තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි පිළිතුරු ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මෙතන ප්‍රශ්නයක් වෙන හැටි සහ පිළිතුරක් වෙන හැටි හරිම සරලව ඉදිරිපත් කරලා තිබෙනවා. මිනිස්සුන්ට පුළුවන් ඕනනම් කැලෑ ගිනි තියන්න, වියරු ගිනි දැල්ලක් වෙලා කැලෑවක් ගිනි තියන්න මිනිස්සුන්ට පුළුවන්. ඒ මනුස්සයාටම ඕනේ නම් පුළුවන් මෙහිරි වැස්සක් වෙලා ගිනි ගන්න කැලේ නිවන්න. මේ කරන්න පුළුවන් කාරණා දෙකක්. මෙතන ආරාධනාවක් තිබෙනවා. මේ දෙකෙන් එකක් තෝරගන්න. අහපු ගමන් මේක තේරුම් කරලා ඇහුවාම අහපු ගමන් මොකද්ද තෝරගන්න කියලා මොකද්ද ඔබ කියන්නේ? වැස්ස කියලා තමයි කියන්නේ. ඒ කියන එක කරන්න පටන් ගැනීමත් එක්ක තමයි ගින්න නිවෙන්නේ. වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින. ඇයි පෙරේද මේ නුවරින් පටන් අරගෙන ලංකාව පුරාම සිද්ධ වුණේ මේ කතාව තමයි. පොඩි කතන්දරයකට කට්ටිය ගිනි දැලි එකතු කරා කැලිම්ම. ගිනි දැලි එකතු කරා. ඊට පස්සේ අපේ රට පාලනය කරන මෝඩයෝ ටික ප්‍රකාශ කරා මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු ගහ ගන්නවා කියලා. එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. සිංහල මේ බෞද්ධ මුස්ලිම් එහෙම ගැටුමක් ඇති වුණේ නෑ. බීපු රස්තියාදුකාර මේ චාරයක් නැති වුණ ටිකක් පාරේ ප්‍රශ්නයක් ඇති කරගත්තා. මේ රටේ මැති අමතිවරු කියනවා එතකොට ඒ කියන්නේ අර ගිනි තියනවා වහිනවා වෙනුවට ගිනි තියනවා කියලා. වහිනවා වෙනුවට ගිනි තියනවා හැම වචනයක්ම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පොලිසියට ගෙදර යන්න කියනවා. ඒ කියන්නේ මේ අපේ හැටි මං කියන්නේ. පොලිසියට ගෙදර යන්න කියනවා. පොලිසියට සම්පූර්ණ නිදහස දීලා කතා කරන්න කිව්වොත් පොලිසිය කියයි ගෙදර යන්න නෙමෙයි ඒක ඉවර කරන්න හැටි අපි දන්නවා කියලා. එහෙම කරන්න දෙන්නේ නැතුව ඊට පස්සේ කියනවා පොලිසිය ගෙදර යන්න කියලා. මේ ඔක්කොම ගිනි තියනවා. කිසිම පක්ෂභේදකින් තොරව මම මේ කියන්නේ මේ රටට හෙන ගහන හේතුව මං කියන්නේ. ප්‍රබලම මුස්ලිම් නායකයෝ කණ්ඩායමක් ජනාධිපතිතුමාවත් හම්බෙලා අගමැතිතුමාවත් හම්බෙලා බොහොම කලකිරීමෙන් මාව හම්බෙන්න ආවා. මම කතා කරන හැම දෙයක්ම බොහොම වගකීමෙන් කතා කරන්නේ. මේවා ඉස්සරහට ඉන්ටර්නෙට් එකේ වැටෙනවා. හොරෙන් නෙමෙයි කියන්නේ. මම බොහොම විවෘතව කියන්නේ. මම මේ රටේ ඕනම කෙනෙකුට ඒක කියනවා. මේ රට ගිනි තියෙන උන් සෙට් එක වැඩි. හැබැයි ඔය හැම එකාටම මේක නිවන්න ඊට වැඩි ලේසියෙන් පුළුවන්. නිවනව වෙනුවට කරන්නේ ගිනි තියෙන එක. වචනකින් පවා ගිනි තියෙනවා. ඒ මුස්ලිම් කණ්ඩායම ඇවිල්ලා මට කිව්වා දැන් මේ தത്വේ මෙහෙම යන්න දෙන්න බෑ. අපි එකතු වෙන්න ඕනේ මේ අන්තරාගමික සර්වාගමික මේ වගේ වචන. මං කිව්වා කරුණා කරලා අන්තරාගමික සර්වාගමික කියන ඒ මේ බොරුවට මම එකඟ වෙන්නේ නැහැ. එහෙම වචන නැහැ. අන්තරාගමික සහ සර්වාගමික කියලා එකක් නැහැ. එක්ක බෞද්ධ, එක්ක ක්‍රිස්තියානි, එක්ක මුස්ලිම්, එක්ක හින්දු. ඔබ කවුද කියලා කියන්නේ ඉස්සෙල්ලා. දැන් සර්වාගමික කෙනෙක් වෙන්න පුළුවන්ද කාට හරි? මෙතන ඉස්කෝලේ දරුවොත් ඉන්න හින්දා තමයි මම මේක මේ විදිහට අහන්නේ. ඒ මෝඩ වචන අල්ල ගන්න එපා. සර්වාගමික වෙන්න බෑ කාටවත්. තමුන්ට ආගමක් තියෙනවා. තමුන් උප්පත්තියෙන් සහ තමුන් කැමැත්තෙන් පිළිගත්තු ආගමක් ධර්මයක් තියෙනවා. ඒක තමයි තමුන්ගේ ආගම. ඒක තමයි තමුන්ගේ ධර්මය. ඒ පළවෙනියෙන්ම. එතකොට අපි අපේ ආගමවත් හරියට දන්නේ නැතුව සර්වාගමික වෙන්න හදනවා. මේ රටේ ප්‍රශ්නවල මුල මම මේ කතා කරන්නේ. එතකොට මම ඔවුන්ට යෝජනා කරා බුදුදහමේ බොහොම පැහැදිලිව පිළිගන්නවා
මනුෂ්‍යාත්මයක් ලබන්න මිනිසෙක් කියලා ඉපද වෙන්න ගොඩාක් පින් කරන්න ඕනේ ඒක. ඒක තමයි උතුම්ම தත්වය ලබන්න පුළුවන් මිනිසෙකුට ඉස්සෙල්ලම. එතකොට කිතුණු දහමේ මුස්ලිම් දහමේ බොහොම පැහැදිලිව කියනවා දෙවියන්ගේ උතුම්මම ඇවිල්ලා මිනිසයා කියලා තමයි උගන්වන්නේ. Hindu දර්ශනය ඇතුළත් ඒක බොහොම පැහැදිලිව කියනවා ඒ දෙවියන්ගේ උතුම්මම ඇවිල්ලා මිනිසයා ඒ මහා ආත්ම දෙවියන්ගේ මහා ආත්මයේ කොටසක් තමයි මේ මිනිසයා තුල සිර වෙලා තියෙන්නේ. ඒ මිනිසයා තුල හිර වෙලා තියෙන එක නැවත දෙවියන් හා සම්බන්ධ වීම තමයි ඔවුන් දකින විමුක්තිය. මේ විදිහට මේ කාරණා හතරම ගත්තම මේ හතර ගොල්ලොම එක දෙයක් පිළිගන්නවා. මිනිසයා උතුම් කෙනෙක්. ඒක ඒක අපි අපිට එකඟ වෙන්න පුළුවන් තැන. ඒ නිසා මේ රට හදනවා නම් ඉස්සෙල්ලම අපි පිළිගන්න ඕනේ මේ රට තුල මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය කියන එක තමයි පළවෙනි තැනට එන්න ඕනේ. ඊළඟට තමයි සවුදි අරාබියට ගියාම, කුවේට් වලට ගියාම, ඩුබායි වලට ගියාම ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට එහෙ වෙන කිසි අයිතිවාසිකමක් දෙන්නේ නැහැ. දෙනවද? මම ලෝකේ රටවල් 30ක් එක්ක වැඩ කරන කෙනෙක්, බොහොම හොඳට කිට්ටුවෙන්. මේගොල්ලන්ට කියන්නේ ලංකාවේ මුස්ලිම් අය කියලා, ශ්‍රී ලාංකීය මුස්ලිම්. ඒ වෙන අනන්‍යතාවයක් දෙන්නේ නැහැ. මේ Hindu අයට ඉන්දියාවේ ගියා කියලා විශේෂ පිළිගැනීමක් දෙන්නේ නැහැ. මේක ලංකාවේ Hindu අය, ලංකාවේ දෙමළ අය. එතකොට අපි රෝමානු කතෝලික කියලා කියනවා. හැබැයි රෝමෙට ගිහිල්ලා පාප් වංශව හම්බෙන්නවත් අපිට බෑ. එහෙම එහෙම ගණන් ගන්න සත පහකටවත්. අපිට අපි ගණන් ගන්නේ ලංකාවේ. එහෙනම් මේ ලංකාවේ ඉන්න හැම කෙනාම මතක තියාගන්න ඕනේ අපි ශ්‍රී ලාංකිකයෝ කියලා. ශ්‍රී ලාංකිකයෝ කියන එක. එනිසා මූලික කාරණා දෙකක් මත මේ රට ඉස්සෙල්ලම ගොඩනගෙන්න ඕනේ. අපි මිනිස්සු. දෙවෙනුව අපි ශ්‍රී ලාංකිකයෝ. මේ දෙකොල්ලම එකතු වෙලා එක කාරණාවක් රකින්න ඕනේ. මොකක්ද? මේක බෞද්ධ රටක්. මේක මම බොහොම පැහැදිලිවම අවුරුදු 25ක් තිස්සේ නිවැරදිව විවෘතව කතා කරනවා. අහුමුණු වල Facebook වීඩියෝ වෙන්න හදන තේරුමක් නැති උන් කියන කතා එක මම එකඟ වෙන්නේ නැහැ. මම කෙලින්ම බොහොම පැහැදිලිව මම කතා කරන්නේ මම කතෝලිකේ. මම මගේ ආගම මාරු කරලා නැහැ. නමුත් මිනිස්සු හැටියට ශ්‍රී ලාංකික හැටියට එකතු වෙලා මේ රටේ ඉන්න සියලු ජාතීන් සියලු ආගමිකයින් මේ රට තුල බුදුදහම රැක්කේ නැත්නම් මේ තියෙන සියලුම දේ විනාශ වෙලා යනවා. ඒක තමයි බොහොම පැහැදිලි. හයිටියට සිද්ධ වෙච්ච දේ අපිට වෙනවා. හයිටියට සිද්ධ වෙච්ච දේ. ලැප්ටොප් නිකන් දුන්නා, බියර් නිකන් දුන්නා. නේද? ඒ ඔක්කොම නිකන් දීලා පාසල් ගමන අනිවාර්ය නැහැ කියලා කිව්වා. සෙන්ට් ඇන්ඩ්‍රූස් විද්‍යාලයේ දරුවෝ තහගන්නේ ඒක හොඳට. පාසල් ගමන අනිවාර්ය නැති කෙරුවා. කැමති නම් ඉස්කෝලේ යන්න කියලා ඉඩ දුන්නා. ඒතර ගොඩාක් දෙනෙක් ඉස්කෝලේ යනක නතර කරා හයිටි. ඊට පස්සේ ඉස්කෝලේ යනවුන්ට කිව්වා යුනිෆෝම් අඳින්න ඕනේ නැහැ. උඹලා කැමති එකක් අඳපල්ලා කියලා. එතකොට ඉස්කෝලේ යන එක නැති එක හොයාගන්න බැරුව ගියා. මහපාරේ ලිංගිකව හැසිරෙන්න පටන් ගන්න තත්ත්වයට රටපත් වුණා. ඒ ඔක්කොම නොමිලේ දුන්නේ. ලැප්ටොප් නොමිලේ දීලා, වයිෆයි නොමිලේ දීලා, බියර් නොමිලේ දීලා, ඒ ටික ඔක්කොම සහනයක් ඇරෙන්න සලසලා, අනේ දරුවන්ට අපි කිසි විදියකින් බල කරන්නේ නැහැ, උඹලා ඉගෙන ගන්න එපා, ඕන්නම් ඵලයක් නැත්තම් ගෙදර හිටපන් කියලා හරි ආදරණීය සැලකිල්ලක් දක්වලා හයිටිය නැති කරලා දැම්මා. මේ රටේ ඉන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ. ඔය දේශපාලන නායකයෝ අද ඉඳලා හෙට යයි. අද එක කට්ටියක් එයි, හෙට තව කට්ටියක් එයි, අද එක පක්ෂයක් එයි, හෙට තව පක්ෂයක් එයි. ඔබ ශ්‍රී ලාංකිකයෝ. ඔබ ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ රටේ ඔබ දිගටම මේ රට තුල ජීවත් වෙන්න ඕනේ. ඒක දැම්ම ඉඳලා අපි පටන් ගත්තේ නැත්නම් තේරුම් ගන්න අපිට මේ රට අහිමි වෙනවා. එනිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි වගන්තිය මේ රට බෞද්ධ රාජ්‍යයක් කියන එක ඉවත් කරන්න සියලු සැලසුම් ක්‍රියාත්මක වෙනවා මේ මොහොත වෙනකොට. ඒක ඉවත් කිරීමත් එක්ක තමයි මේ රටේ විනාශය පටන් ගන්නෙ. මම මේක කතෝලිකෙක් හැටියට කියන්නේ බොහොම පැහැදිලිව. මම සිංහල කෙනෙක් නෙමෙයි, මම බෞද්ධ කෙනෙක් නෙමෙයි. නමුත් බොහොම පැහැදිලි ලෙසම මේ රටේ Hindu මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට, මේ රටේ ක්‍රිස්තියානි කාර්යයට මේ තරම් ගෞරවනීය තත්ත්වයක් ලැබෙන්න ප්‍රධානම හේතුව බෞද්ධ දර්ශනය තුල තිබෙන ඒ විශිෂ්ටත්වය. වෙන කිසි දෙයක් නෙවෙයි. වෙන කිසි දෙයක් නෙවෙයි.
Metmen mal mal pibi deva Sitin tul metmen mal pibi deva Karuna guna deva Sitintul karuna iti reva Karuna guna deva Sitintul karuna iti reva Vaire krodhi sankha nati deva Tanha asha vaire krodhi sankha nati deva Pape veshe mohe mane samgen duru veva mal pibi deva hit tul met mal pibi deva api kiyam met mal pibi deva sit tul met mal pibi deva samagiya same da anurage yutukam raj deva Samagiyasame de anuragi yutukam rajadeva Horogoru vancha viyasak duruvi hamatam sitveva Metmenmal pibi deva sitthul metmenmal pibi deva metmenmal pibi deva sitthul metmenmal pibi deva karuna guna deva sitthul karuna iti deva karuna guna deva Sitti tule karuna iti deva Metmenmal pibi deva Sitti tule metmenmal pibi deva Karuna guna deva Sitti tule karuna iti deva Tanhasha vaire krodhe sankhanati veva Menisunge situvili vala Menisunge aramunu vala Nirantarenma pavatinnata avashyade Pape dveshe mohe mane hamagenduru veva Prathamenma tanhava natikirima vaire natikirima ආශාවල් වලින් ඒ අයින් වීම මේ කාරණා හරහා අනිත් කෙනාට නෙමෙයි යහපත සැලසෙන්නේ තමුන්ට. තමුන්ට තමයි යහපත සැලසෙන්නේ. ඒ නිසා ප්‍රථමයෙන්ම තමා තුල ඒ විමුක්තිය ලබන මිනිස්සයා පමණයි රටට යහපත වෙන්නේ. අර රට හදන්න ගොඩාක් අය ඉදිරිපත් වෙලා ඉන්නවා. ජාතිය වෙනුවෙන් මැරෙන්න ඒ එක එක්කව තමුන් හැදිලා නෑ උන්ට කතා කරන්න දන්නේ නෑ කතා කරන්න දන්නේ නෑ කතා කරන්න ඉගෙනගෙන නෑ සිංහල ඉගෙනගෙන නෑ ගොඩක් වෙලාවට ජාතිය රකින්න හදන ගොඩක් අය සිංහල ඉගෙනගෙන නෑ මම මාතලේට යනකොට මාතලේ ලොකු ලොකු උද්ඝෝෂණ මාලාවක් ගෙනිච්චා
මගලගේ ඒවල ෆොටෝස් තියෙනවා මේ ඒ දාලා තිබිච්ච කටවුට්ස් වල මගේ මූණ කපලා අයින් කරලා ඒ වගේ උඹ එන්න එපා මාතලේට ඒ වගේ ලොකු දැවැන්ත මං හොයලා බැලුවා කවුද මේ ව්‍යාපාරය ගෙනියන්නේ කියලා ඔයාලා බලනකොට සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල ඒ කියන්නේ එහෙම ප්‍රබල කණ්ඩායමක් කියන එක වැරදි මේ ප්‍රබල ලෙස සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කියන සෙට් එකක් තව ටිකක් හොයාගෙන යනකොට මුංගේ ටී-ෂර්ට් එක ගහන්නේ මුස්ලිම් කොම්පැනි එක එතනින් එහාට මට ඒ ජාතිය ගැන කතා කරන්න වැඩක් නැහැ. හැබැයි මාතලේ මහත්මා ගාන්ධි ඔඩිටෝරියම් එක තට්ටු තුනම පිරෙන්න සෙනග ඇවිල්ලා හිටියා. ගෞරවනීය මහා සංඝරත්නය ඒ නායක ස්වාමින් වහන්සේලා වැඩම කරලා හිටියා. සියලු දෙනාම ශාලාව පිරිලා ඉතිරෙන්න. එතකොට මේ කියන මේ රටට ආදරය කරන ওই කණ්ඩායමත් ඇවිල්ලා හිටියා. මම පළවෙනියෙන්ම ඔවුන්ගෙන් ඇහුවේ උඹලා සිංහල ජාතිය නම් රකින්න හදන්නේ ඇයි මුස්ලිම් කම්පැනියකින් ටී-ෂර්ට් ගහන්නේ කියලා. එතකොට තමයි උන් දන්නේ ඒක. ඒ කියන්නේ අපි මේ දන්නේ නැහැ අපි මොනවද කරන්න කියලා. අපි කහටද උදව් කරන්න කියලා. මුස්ලිම් කම්පැනි ටී-ෂර්ට් ගහපු එකේ මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මං කියන්නේ මේගොල්ලෝ කතා කරන දේ සහ මේක ඇතුලේ තියෙන පරස්පරය අපි මොනවද කියන්න කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මෙතන කියන්නේ ඒකයි. තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැති වේවා. තමුන් තුල තණ්හාව නැති වෙන්න ඕනේ. තමුන් තුල වෛරය නැති වෙන්න ඕනේ. තමුන් තුල ඊර්ෂ්‍යාව නැති වෙන්න ඕනේ. අනිත් එක්කෙනාට මෛත්‍රී කරන එක මෛත්‍රී සිතුවිලි තමුන් තුල ඇති වෙන්න ඕනේ. එසේ ඇතිවීමෙන් පළමු යහපත සිද්ධ වෙන්න කාටද? තමුන්ට. ඒක බොහොම සරලයි. අපි කියන්නේ ඕකව දැක්කම මගේ ඇඟේ මාළු නටනවා. කාගේ ඇඟේද? මගේ ඇඟේ උගේ ඇඟේ නෙමෙයිනේ. මගේ ඇඟේ නටන්නේ. එතන මටනේ අමාරු. එතන මම තරහෙන් ඉන්නකොට මං කේන්තියෙන් ඉන්නකොට දැන් මේ 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 බුදුබණ බොහොම සරලව කියන්නේ අපි මේ බුදුබණ කියනවා සරලව දන්නේ නැහැ හැබැයි. ඌව මතක් කළා මට එළි වෙනකන් ඉන්න කියන හැලු. ඌ නිදි මං ඇහැරිලා. ඉතින් මේ පහ. එතකොට දැන් මටනේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඌ වැරද්දක් කරලා. ඌ මට පාඩුත් කරලා. ඔක්කොම කරලා ඌ මට නිදියන්න දෙන්නෙත් නැහැ. ඌ මාව ඇහැරවල තියලා ඌ බුදිනවා. ඌ ඉන්නේ එක්ක එංගලන්තේ මම මෙහෙ මට මෙහෙ නිින්ද යන්නේ. ඌ එංගලන්තේ ඉඳගෙන බුදි මම මේ ඇහැරිලා. මෝඩයෝ කවුද? ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියලා. හරි සරලයි. නහි වේරේන වේරානි. මේක හරිම සරල දෙයක් මේ උගන්වලා තියෙන්නේ. මේ 아무තු අපබ්‍රංශ නෙමෙයි උගන්වලා තියෙන්නේ. මහා ගැඹුර මූදේ මතු පිට හරි ഘോഷාකාරී ගැඹුර නිශ්චලයි. ඒ නිසා මේ රටේ බෝඩ් උස්සගෙන කෑ ගහන මේ රට පෙරලන්න හදන සෙට් එක නිශ්චල නැහැ. ഘോഷාවක් විතරයි තියෙන්නේ. ගැඹුරේ සැබෑ බෞද්ධයා මේ රටේ නිශ්චලයි. සැබෑ බෞද්ධයා නිශ්චලයි. ඒ නිසා ජාත්‍යන්තරයේ මුස්ලිම් රටවල් වලින් ඇති වෙන්න තියෙන සම්බාධක වලින් බේරෙන්න මේ බෞද්ධ කියලා කියන ඇමතිවරු කියනවා බෞද්ධයා මුස්ලිම් අයගෙන් සමාව ගත යුතුයි කියලා. කවුද ඒ රට විනාශ කරන්නේ? කවුද රට විනාශ කරන්නේ? එහෙම මුස්ලිම් මිනිසුන්ටයි බෞද්ධයින්ටයි මෙතන ප්‍රශ්නයක් තිබුණේ නැත්තම් ඇයි මේක නිර්මාණය කරන්න හදන්නේ? ඔබට තේරෙනවද මේ අපි මොලේ පාවිච්චි නොකළොත් අපි අතර ලොකු ભેද ඇති වෙන්න පුළුවන්. ඒක තමයි කපුගේ සිංදුවේ ලස්සනට කියන්නේ. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සමනල කළු කැලණි වලවේ මහවැලි කළු කැලණි වලවේ යන ගංගා. හැබැයි ඒකත් පොඩි බොරුවක් තියෙනවා. ඔය හතරම සමනල කන්දෙන් පටන් ගන්නෙ නැහනේ. හරි මේක කාව්‍යමය භාෂාවෙන් කෙසේ හෝ කොහෙන් පටන් ගත්ත හතරි පටන් ගන්න ඕනේ මේ හතරම. මහවැලි කළු කැලණි වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා. ඕක මම ඔබෙන් අහනවා මේ ප්‍රධාන ගංගා ටික ඔක්කොම ගිහිල්ලා කොහෙටද වැටෙන්නේ? කළු ගඟ මූදට වැටෙන්නේ කොහෙන්ද? ඉස්කෝලේ යන පුතාලත් කියන්නේ
කලුගඟ කොහෙන්ද මූදට වැටෙන්නේ කියන්න මට ඇහෙන්නේ ඒක ෂුවර් නෑ පුතේ මූදට වැටෙනවද කලුගඟ එතකොට කලුගඟ මූදට වැටෙන ගමට මුලට කලු දාලාද කියන්නේ අපි දැන් ඒ හරිය කලු මූදද මං අහන්නේ දැනගන්න දැන් කලුගඟ මූදට වැටෙන තැන කලු මූදද මහවැලි ගඟ මූදට වැටෙන තැන මහවැලි මූදද මහවැලි කලු කැලණි වලවේ කියන ගංගා හතට විශේෂ අනන්‍යතාවයක් තියෙනවා මූදට වැටුනම ඒක මූද ඒක වලවේ මූද නෙමෙයි ඒක මහවැලි මූද නෙමෙයි කලු මූද නෙමෙයි නේද ඒක මූද ඒක මහා සාගරය ඒක තමයි කියන්නේ සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන මේකවත් ඒ ගඟේ තියෙන අනන්‍යතාවයේ මුහුදේදී නැහැ අපි මහා අරමුණට යනකොට අපි අතර තියෙන මේ ආගම් වේද ජාති වේද භාෂා වේද සියල්ල ඉක්මවා ගිහිල්ලා අපි එතනින් එහාට ගමන් කරනවා. දැන් මේ අපි තමයි මේ ඔක්කොම කොටු ගහගෙන බෙදාගෙන ඉන්නේ මිනිස්සුයෝ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද බෞද්ධ හරක්? මුස්ලිම් එළුවෝ? ක්‍රිස්තියානි බැටළුවෝ? එහෙම නැහැනේ කොහෙවත්. එහෙම නැහැ. හින්දු පතුවල නේද? බර්ග වට්ටක්ක එහෙම නැහැනේ කොහෙවත්. හැබැයි අපිට තියෙනවනේ. අපිට තියෙනවනේ. මුම් බාරකට කියලා ගහගන්නේ නැහනේ. මුම් ෆිල්ම් මෝල් එකට කියලා ගහගන්නේ නැහනේ. එළවලු ගන්න කියලා ගහගන්නේ නැහනේ. පල්ලියට කියලා ගහගන්නවා. පන්සලට කියලා ගහගන්නවා. මාර අප්සෙට්. අපිට කොහේ හරි වැරදිලා තිබෙනවා. කොහේ හරි වැරදිලා තිබෙනවා. මට ඒ ටික කිව්වේ ආරච්චි කට්ටුවේ හිටපු ඔයිසි මහත්තයා. මම ඒ ප්‍රදේශයේ ටික කාලයක් වැඩ කෙරුවා. ඒ ආරච්චි කට්ටුවේ පල්ලියේ හැමදාම වොලිබෝල් කෝට් එකට දෙගොල්ලක් මරා ගන්නවා. පල්ලියේ. එතකොට මේ ඔයිසි මහත්තයා ඇහුවලු උඹලා මස් ගන්න යනවා එක කඩේට ගහගන්නේ නැහැ. උඹලා එළවලු ගන්න යනවා එක පොලට ගහගන්නේ නැහැ. උඹලා බොණ්ඩ යනවා එක බාරයකට ගහගන්නේ නැහැ. උඹලා පල්ලිය ඇවිල්ලා ගහගන්නවා. මොකද්ද උඹලගේ ආගම කියලා. දැන් හිතලා බලන්න. හිතලා බලන්න. අපිට කොහේ හරි ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. පළවෙනියෙන්ම මිනිස්සු තමුන්ට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. ඒකයි වෛරෙන් අයින් වෙන්න කියන්නේ. ඒකයි තණ්හාවෙන් අයින් වෙන්න කියලා කියන්නේ. ඔය ගොඩාක් සල්ලි තියෙන මිනිස්සුන්ට බල්ලා බිරුවාමත් නින්දයන්නේ නැහැ, බිරුවේ නැතත් නින්දයන්නේ නැහැ. ඇයි? බල්ලා බුරනකොට බල්ලා මොකද බුරන්නේ කියලා, බල්ලා බුරන්නේ නැති වුණා මූ ඇහැරලා බල්ලා මොකද බල්ලට උනේ කියලා. يعني දෙකටම ඇහැරලායි කියන්නේ. අර බය. තණ්හාව තියෙනකොට බයෙන් තමයි ජීවත් වෙන්නේ. කොයි වෙලේ නැති වෙයිද? කොයි වෙලේ නැති වෙයිද? මොකා එයිද? මොකක් අරගෙන යයිද? පුදුම බයකින් ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට පුළුවන්කම තිබෙනවා ලෝකෙ ගිනි තියන්න සහ නිවන්න. ඒක ඔබ පිළිගන්නවද? ගෙවල් වල ස්වාමි පුරුෂයා බිරිඳ හැටියට කටයුතු කරනකොට දෙන්න කරන සාකච්ඡාවේදී ගිනි තියන්න හෝ නිවන්න බැරිද කියන්න. අම්මයි තාත්තයි, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයායි බිරිඳයි, එහෙම නැත්නම් ගෑණී මිනිහයි, හරි, ඔය දෙන්නගේ කතා බහේදී ගිනි තියා ගන්නත් පුළුවන් නිවා ගන්නත් පුළුවන්. පිළිගන්නවද? කොහෙද ගියේ කියන එක අහන්න ක්‍රම කීයක් තියෙනවද? එතකොට අද අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්, අපි එක එක්කෙනාව නිවන, හිත නිවන, ගිනි නිවන ජීවිත ක්‍රමයට අපි පුරුදු වෙලා නැහැ. හස්බන්ඩ් පහට ගෙදර එන්නේ නැති වුණාම වයිෆ්ට මොකද්ද දැනෙන්නේ? ඒක ඉස්කෝලේ ළමයි කියන්න එපා. බැඳපු අය කියන්නේ.
wife ආසයි husband පහට ගෙදර එනවට ඔෆිසර්ලා ගෙදර එනවට ආසයි එයා එයාත් එක්ක කතා කරනවට ආසයි ගෙදර වැඩට පොඩ්ඩක් හරි නිකන් එකතු වෙනවට ආසයි ඉතින් එහෙම 6ටත් නැති වුණාම 7ටත් නැති වුණාම 8ටත් නැති වුණාම ඒ අර පාළුව දැනෙනවා ඒ තනිකම දැනෙනවා එයා ගෙදර නැති අඩුව දැනෙනවා ඒක කොහොමද හස්බන්ඩ් කියන්නේ ගෙදරට එනකොට අටට විතර තෝ කොයි මගුල ගියාද කියලා අහනවා එහෙම අහන්න එතකොට අන්න ගිනි ගන්නවා නේද වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන එතකොට දැන් මේ එහෙම ඇව්වම ඊට පස්සේ හෙට එන්නේ 10ට හෙට 10ට එනකොට මේක මොකද කරන්නේ තව ගින්න වැඩි කරනවා ඊළඟ දවසේ. තෝ එහෙම හිටපිය කියනවා ඊට පස්සේ. ඊට පස්සේ අරු ඉන්නේ 12ට ඊළඟ දවසේ. මිහිර දෙන වැස්ස වෙමු. දවෙන කැලයට වහින. හැබැයි එහෙම ගිනි තියන්න නැතුව නිවන්නත් ඕන නම් වයිෆ්ට පුළුවන්. අනේ මහන්සිද අද පරක්කු වුණා නේද කියලා තේ එකක් හදලා දීලා වතුර ටිකක් රත් කරන්නද මූ හෙට 4ට ගෙදර එනවා. ඔව් ඔව් ඔව්. ෂුවර් එකද වෙනවා. ඒකෙන් දැන් ගිනි තියනවාද නිවනවාද කියලා කවුද තීරණය කරන්න ඕනේ? තමුන් තීරණය කරන්න ඕනේ. තමුන්ට පුළුවන් මේ දෙක එකක් තීරණය කරන්න. අපි හැමදේම කරලා අනිත් එකාට බයිනවා. ඒක ඊළඟ වැඩේ. ප්‍රශ්න ඇති කරගන්නේ අපි ජීවිතේට. අවුල ගන්නේ අපි. ගිනි තියාගන්නේ අපි. ඊට පස්සේ බයිනවා අරු මහ පිච්චවලු. ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳ ජවූයේ උළුස්සාගත් රොටිය කරවිය මොකද මන්දා ලිපටවූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවටවූයේ මේ ගීතය දිහා බලන්න දැන් මුගේ කිසි අප්සෙට් එකක් නැහැ මොකක්ද අප්සෙට් ලිඳේ කලේ වතුර රහ නැහැලු ඒකේ වෙනතර තියෙන නැවුම් රහ නැහැලු ලිඳට මොනව හරි වෙලාලු රොටිය පිච්චුවලු රොටිය කර වෙලාලු ලිපේ අප්සෙට් එකක් නු මොකක් හරි මූ ලිපට බයිනවා ලුණු මිරිසක් හැදුවලු රොටිය ගන්න ලුණු මිරිසත් අප්සෙට්ලු ගල අප්සෙට්ලු ගලේ මොකක් හරි ප්‍රශ්නයක්ලු සැලේ ගහ කොල සුළඟ ඇත එද සිහිල කොයි අත ගියාද කෝල බව මුසු සිනහඬ නැත සවන් පිහිරිව ගියාද වෙනද තිබිච්ච ගස් ටික හැම තියනවලු ගස් කොළන් ඔක්කොම තියනවලු ඒ වුණාට දැන් වෙනද තිබිච්ච සිහිල නැහැලු වෙනද හරි සිසිලසක් තිබුණලු මේ ගස් කොළන් ගින්දා අද ඒ සිසිලස නැහැලු වෙනද මේකද හිනාව පිරීලා හරි සතුටක් තිබුණලු මන් දන්නේ අද ඒ හිනාව ඇහෙන්නෙත් නැහැලු මගේ කන් දෙක බීරිද කියලා පොඩ්ඩක් මට ෂුවර් නෑ දැන් දැන් හිනාව නැති වුණේ ඇයි කියලා පිළිගන්නේ නැහැ. මගේ කනේ අප්සෙට් එකක්ලු. මට වෙනදට ඇහෙන හිනා හඳ ඇහෙන්නේ නැහැ. මට වෙනදට එන හුළඟේ හඳ ඇහෙන්නේ නැහැ. කෝල බව මුසු හිනා හඳ නැත සමන් මිහිරිව ගියාදු. කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ උළුස්සාගත් රොටිය අරවි මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ මෙච්චර වෙලා ඕක කිව්වේ නෑ මූ බේලි 11ක් යනකම් ඕක කිව්වේ නෑ බේලි 11ම වෙන වෙන කේස් කිව්වේ ගෙදර හිනාව නැහැලු ගෙදර සතුට නැහැලු මගේ කන අප්සෙට්ලු ඒ කියන්නේ ඇහෙන්නේ නැත්තේ සිසිල නැහැලු ගස්වල අප්සෙට් එකක්ලු රොටි අවුල්ලු ලිපේ අප්සෙට් එකක්ලු ලුණු මිරිස රහ නැහැලු ගලේ අප්සෙට් එකක්ලු කලේ වතුර රහ නැහැලු ලිඳේ අප්සෙට් එකක්ලු මූ දිගටම අනිත් ඒවට බයිනවා අන්තිමටම මෙන්න කියනවා කාට මේ ගැන කියන්නේ මේ මම බිරින්ද නැගම් ගොහින් වයිෆ් ගෙදර නැති අප්සෙට් එක තමයි තිබිලා තියන්නේ මූට අන්තිමට ඒක පිළිගන්නම වෙනවා මේ සින්දුව කියනකොට මට අපේ තාත්තාවම මතක් වෙනවා හැමතිස්සෙම අපේ තාත්තා අම්මට දසවද දීලා එයත් එක්ක ඉන්න බැරි වුණාම අම්මා රෙදි ටික ඔක්කොම අකුලගෙන ගමේ යනවා. ගමේ ගියාට පස්සේ දවස් දෙකක් අපේ තාත්තා සිංහයා වගේ ඉන්නවා. ඒ කියන්නේ උයනවා, ගෙවල් සුද්ධ කරනවා, අපේ ෆිල්ම් බලන්න එක්ක යනවා. ඒ වගේ තාත්තා සම්පූර්ණ අපේ ගෙදර වීරයා බවට පත් වෙනවා. උපරිම දවස් දෙකයි. දැන් අම්මා දිගටම ඕවා කරනවනේ. තාත්තා දවස් දෙකක් නියම අම්මා මිරිස් කුඩු ගෙනල්ලා උයනවා නම් තාත්තා කෙලින්ම ගලේ අමරන්නේ මිරිස්. ගලේ අමරලා තමයි උයන්නේ. ඒ වගේ. හැබැයි තුන්වැනි දවසේ ඉඳලා කඩෙන්. සුමහනක් විතර යනකොට එයාට නිින්ද යන්නේ නැහැ. අපි ගිහින් අස් කරනකොට අම්මගේ ගවුම් හවු වෙනවා තාත්තගේ කොට්ටියට තිබිලා. ඔව් කෙලින්ම. ඇයි කියන්නේ මොකුත්? අපිත් මොකුත් කියන්නේ නැහැ. අඳාස් කරලා නිකන් ඉන්නවා. ඊට පස්සේ අපි ළමයි පස් දෙනාවම අරගෙන තාත්තා ගමේ යනවා අම්මව එක්කන් එන්න. ඇයි? කාට මේ දුක කියන්නේ මේ මම විරින්ද නැගම් ගොයි. ඒ ගමේ හිටිය කියන්නේ එහෙමයි ගමේ ගිහිල්ලා නැහැ තරහා වෙලා ගිහිල්ලා. ආ ඩිගි මාත්‍යා කොහොමද උනා? අම්මා බලන්න ගිහිල්ලා. අම්මා මතක් වෙලා ගිහිල්ලා තියෙන්නේ බලන්න ගිහිල්ලා නෙමෙයි. තද වෙලා බොරු කියන්නේ ඔක්කොම. අපි බොරු කියන්නේ. අපි ජීවිතේ ඇත්ත පිළිගන්නේ නැහැ ලේසියෙන්. මේ මේ ඔබට පේනවාද? මේ සිංහල ගීතය කියන එක ඇතුලේ තියෙන විශිෂ්ටත්වය අපිට වචනගත කරගන්න බැරි. ඒ ඇතුලේ කතන්දර හරි ලස්සනට එළියට අරගෙන එනවා. හරි ලස්සනට එළියට අරන් එනවා. අපිට තාම පුරුදු නැහැ මගේ බිරිඳ වගේ කරලා. බිරිඳ වගේ කරලා බඳින්න ඉස්සලා නම් අර බැල්කනියෙන් පැනලා තමයි ලේන්චු වරන් දෙන්න යන්නේ වැටෙනකොට. කොල්ලෝ එහෙමයි. හැබැයි ටිකක් කල් යනකොට ඒව මොකුත් නැහැ. ගෑණියෙක් ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල් නෙමෙයි පිරිමින්ගෙන්. ලොකු දේවල් නෙමෙයි. පොඩ්ඩක් එයාත් එක්ක කතා කර කර ඉන්න. උදේ ඉඳලා රෑ වෙනකන් ගේ ඇතුලේ ඉන්නේ. දවස පුරා වෙච්ච දේවල් පොඩ්ඩක් අහගෙන ඉන්න. හැබැයි ඉතින් දැන් මිනිහට ටික දවසක් යනකොට මේක ප්‍රවෘත්ති බලනවා වගේ වෙනවා. හැමදාම පටන් ගන්න උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මොකද්ද විස්තරය කියලා. ඊට පස්සේ දැන් ඒක නැති වුණාම ඔන්න ඉල්ලනවා ෆ්‍රිජ් ඉල්ලනවා කාර් ඉල්ලනවා ඒසී කරලා ඉල්ලනවා. අර පොඩි එක දුන්නේ නැති වුණාම ගෑනු ලොකු ඒවා ඉල්ලනවා. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න ලොකු වෙනකොට ඒ වැරද්ද කරගන්න එපා. අම්මලා තාත්තලා කරගත්තු වැරද්ද කරගන්න එපා. අර ඉල්ලන පොඩි පොඩි ඒවා දෙන්න ටට්ටක් ගාලා දිගටම. භවයේදී මුළු දියදාය
එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පුදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ මේ භවයේදී මුළු දිය දායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ ජීවත් වෙන හැම දවසකම මතක තියාගන්න ඔබට ඔබේ අම්මව තාත්තව ආයි හමු නොවෙන්න පුළුවන් ඔබේ බිරිඳව ස්වාමි පුරුෂයව ආයි හමු නොවෙන්න පුළුවන් හැම දවසකම බිරිඳ දිහා බලලා ස්වාමි පුරුෂයා දිහා බලලා අම්මා දිහා බලලා තාත්තා දිහා බලලා මොකද මතක් කරන්න තියෙන්නේ මේ අපි හමු වෙන අවස්ථාන දවස වෙන්න පුළුවන් එහෙම වෙන්න බැරිද එහෙම වෙන්න පුළුවන් ඉතාලියෙන් කෙනෙක් නැගිනව ෆ්ලයිට් එකට ලංකාවින් ඉන්නේ අනිත් කෙනා එන්නේ වෙඩින් එකට කෝල් එක දීලා මම පිටත් වෙනවා කියලා එනවා මෙහෙ බහිනකොට ලංකාවේ ඉන්න කෙනා ඇක්සිඩන්ට් වෙලා මැරිලා මෙයාට එයාපෝට් එකෙන් බහිනකොට කටුනායකදී ආරංචි වෙනවා මම බඳින්න ඉන්න කෙනා මැරුණායි කියලා ෆ්ලයිට් එකට නැගෙ වෙඩින් එකට බැස්සේ ෆියුනරල් එකට මේ මෑතක වෙච්ච දෙයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල සිද්ධියක් සිදු වුණා තරුණ යෝඩුවක් වැඳලා හස්බන්ඩ් හැමදාම වයිෆ්ගේ ඔෆිස් එකට ඇවිල්ලා යාවත් අරගෙන තමයි ගෙදර එන්නේ එදා හස්බන්ඩ් පරක්කුයි කෝල් කරලා බැලුවා ඒ කියන්නේ එයා පිටත් වුණා ඔෆිස් එකෙන් කියලා නියමිත වෙලාවට ආපු දෙ නැති නිසා ෆෝන් එක රින් වෙනවා ගන්නෙ නැහැ කා පාක් එකට ඇවිදගෙන ගියා වයිෆ් කා එක තියෙනවා ළඟට ගිහිල්ලා බලනකොට ඩ්‍රයිවිං සීට් එකේ මැරිලා ඉන්නවා තරුණ ජෝඩුවක් මේ භවයේදී මුළු දිය දායි එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහා සාගරයක් වූයේ දෙන සිතිවිල්ලේ අවසන මුල වෙයි ලතැවිල්ලේ ඔබ ගැන ඉපදෙන සිතිවිල්ලේ අවසන මුල වෙයි ලතැවිල්ලේ වෙරලෙහි ගල් පරයක් දිය හැකිනම් දෙමුණත් ඇත කර දිය වැල්ලේ ඔබගෙන ඉපදෙන හැම සිතුවිල්ලක්ම කෙලවර වෙන්නේ දුකෙන් හැම සම්බන්ධකමක්ම කෙලවර වෙන්නේ දුකෙන් හැම බැඳීමක්ම කෙලවර වෙන්නේ දුකෙන් ඒ නිසා මගේ කර ගැනීම ඇතුලේ තියෙන්නේ දුක අයිති කර ගැනීම ඇතුලේ තියෙන්නේ දුක ඒක තමයි මෙතන මේ ඉදිරිපත් කරන්නේ ඔබ ගැන මට සිතුවිල්ලක් හරි ඇති වුණොත් ඒක දුකෙන් තමයි කෙලවර වෙන්නේ දැන් මං කෙනෙකුට ආදරය කරන්න ගත්තම එයා නැති වුණාම පාළුව දැනෙනවා. එයා නැති වුණාම එයා මගේ ළඟට ඕන වෙලාවට ඉන්නේ නැති වුණාම තද වෙනවා. දැන් මේ මොකද්ද? දුක. දැන් මගේ නෙවෙයි නම්. දැන් පාර යන ඕනම කෙල්ලෙක් මගේ ළඟට ආවේ නැති වුණාම මට දුකද? එහෙම දුකයි වෙනම ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒක. දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ. සාමාන්‍යයෙන් මගේ වුණාම තමයි දුක ඇති වෙන්නේ. ඔබ ගැන ඉපදෙන සිතිවිල්ලේ අවසන මුල වෙයිලා තැවිල්ලේ මට ඔබ ගැන අයිතියක් ඇති වුණොත් මට ඔබ ගැන සිතක් ඇති වුණොත් මට ඔබ ගැන කැමැත්තක් ඇති වුණොත් අනිවාර්යයෙන් මන් දන්නවා ඒක දුකකින් තමයි කෙලවර වෙන්නේ වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
දෙමුණක් ඇත කර දියරැල්ලේ වෙරලි ගල්පරයක් වෙලා ඉන්ඩ පුළුවන්න මූද ඇවිල්ල උඹව නාවනවා මුහුද ඇවිල්ල උඹව නාවනවා අපේ ජීවිතයට අවශ්‍යදේ අවශ්‍ය ප්‍රමාණයටම ලැබෙනවා මේක බලෙන් ගන්න ගියාම තමයි දුක ඉපදෙන්නේ වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් දෙමුණක් නැත කර දිය රැල්ලේ මොහොතට යද්දී අපි බොණ්ඩ වතුර බෝතලයක් කරා යනව නේද දැන් අපි කොහේ හරි යනකොට නාන්න වතුර අරන් යනවද නෑ නෑ අපි නාන්න වතුර අරන් යන්නේ නැහැ හැබැයි බොණ්ඩ අරගෙන යනවා ඇයි බොණ්ඩ අරන් යන්නේ අපි ඇයි නාන්න වතුර අරගෙන යන්නේ නැත්තේ සහ ඇයි අපි බොණ්ඩ වතුර අරගෙන යන්නේ මට පේන්නේ ඕගොල්ලෝ නාන්නෙත් නැහැ බොන්නෙත් නැහැ වගේ දැන් නාන්න වතුර ගෙනියන්න ඕන වුණාට ගෙනියන්න පුළුවන්ද බැහැ එහෙනම් අපි ගෙනියන්නේ නැහැ දැන් බොණ්ඩ වතුර ගෙනියන්න ඕන වුණාම ගෙනියන්න පුළුවන්ද බැරිද පුළුවන් ඒ හින්දා තමයි අරගෙන යන්නේ එච්චරයි හරිම දැන් මේ ලොකු දර්ශන හිතන්න එපා බොහොම සරල දෙයක් නාන්න වතුර ගෙනියන්න ඕන වුණාට බැහැනේ ගෙනියන්න ඒ හින්දා ගෙනියන්නේ නැහැ බොණ්ඩ වතුර ගෙනියන්න ඕන වුණාම ගෙනියන්න පුළුවන් නිසා අරගෙන යනවා එතකොට මුහුදට යනකොට මන් දන්නවා ඒකේ වතුර බොණ්ඩ බැහැ මන් බොණ්ඩ වතුර බෝතලක් අරන් යනවා මට ඒක අරගෙන යන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අන්න ඒ වගේ ඔබේ බිරිඳ ළඟ ඔබට අවශ්‍ය දේවල් නාන්න තියෙනවා ඔබේ ස්වාමිපුරුෂයා ළඟ ඔබට අවශ්‍ය දේවල් නාන්න තියෙනවා හැබැයි බලලා උගේ නැති එකම ඉල්ලනවා ගිහිල්ලා එතන මොකද වෙන්නේ දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි අර ඔක්කොම තියෙන ඒවා ගැන කතා නොකර නැතිම එක ඉල්ලනවා ගිහිල්ලා එතකොට දුක ඇති වෙන්න පටන් ගන්නවා වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් දෙමුණක් නැත කර දිය රැල්ලේ උඹට පුළුවන් මාව නාවන්න නේ මාව පොඟන්න උඹට ඒක ඇති වෙනකන් උඹ ළඟ තියෙනවා මං දන්නවා මට බොණ්ඩ වතුර දෙන්න උඹට බෑ මට ඒක හොයාගන්න පුළුවන් තමුගේ බිරිඳ ගැන එහෙම හිතුවොත් තමුගේ ස්වාම පුරුෂයා ගැන එහෙම හිතුවොත් ජීවිතේ කොච්චර සන්තෝෂ වෙයිද කොච්චර සන්තෝෂ වෙයිද ජීවිතේ පුදුම ලස්සන තැනක් හැබැයි අපි විසින් තමයි මේක අවලස්සන කරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරක අම්මලා තාත්තලා කතා කරනකොට ලොකුයා කතා කරනකොට පොඩි ළමයි මොනවද කරන්නේ පොඩි ළමයි ලොකුයි ඔක්කොම එකතු වෙලා යාව ගණන් ගන්න නැතුව කතා කරද්දි මොකද කරන්නේ මේ දැන් අපි හරි ස්කෝල් ළමයි ටික කරනවා වගේ වැඩ කරනවා සෙන්ට් ඇන්ඩ්‍රූස් එකේ අපේ පුතාලා ටික කරන දුවලා ටික වගේ තමයි හැසිරෙන්නේ ඇයි උන්ව සතපකට ගණන් ගන්නෑ මුන් අම්මලා තාත්තලා ගැනයි බැඳපුන් ගැනයි රොටිය ගැනයි ලුණු මිරිස් ගැනයි කියගෙන අපිට මොකුත් නැහැ වගේ තමයි මේ දරුවන් හිතේ අපි අත්කොල සන්දීලා එකතු වෙමු කැමති නම් ගුඩා ලමු කැලැවදීලා කැලේ කොලේ කෙවත් හදාලා කුඩා පුතා මාගේ බලා හිඳි වේගේ අකි කරු නොවිරදීලා වනසියොතුන් යාලු නොවේ වනස
Asala sil rakina daruvan vete sih rakindun hile vete rangatika ona lamaviye mana namukute parisanena yeu rangatika ona lamaviye mana namukute parisanena kabali randena ate wanasiyo tunyalu nove lamekuge jeevitayata watinakam denna aadaraniya kramayak tiyena aadaraniya kramayak tiyena den mama enne katholika paulaka inne ape gedara ape amma apita aagama igannu hati dannawada mono hari deyak paridhi wacana kiyot jesu katapuchchailu එතකොට දැන් මගේ ඔළුවේ ජේසුව මැවෙන්නේ චීන මකරෙක් වගේ. දැන් මේ ගිනි පෙල්ලක් අරගෙන ගින්දර දාගෙන මාව පුච්චන්නේ නේ. අපි දෙමව්පිය කොච්චර ගොන් වැඩ කරනවද? දරුවන්ට ආගම දහම දෙන්න දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුව ළඟ නාසාගිර යථා දන ගහනවා. අඟුලිමාල දමණය වෙනවා. රහත් ඵලය ලබනවා. අපිට ඉන්න එකව හදාගන්න බෑ. දැන් 999ක් මරපු හස්බන්ඩ්ලා ඉන්න වයිෆ්ලා ඉන්නවද මෙතන? නෑ අහලවත් නැහැනේ අපි එහෙම කෙනෙක් මෑත ඉතිහාසෙවත් අහලා නැහැනේ. ඉතින් අඟුලිමාල දමණය වුණා නම් මෛත්‍රිය ඉදිරිපිට ඕගොල්ලන්ගේ ගැස්සිල්ලා යරවිල්ලා යෝනෙද මිනිහව හදාගන්න. මේගොල්ලන්ගේ ඉතින් මෙයා ටිකක් පිප්පුවාම ගැස්සුවාම තදට හිටියාම තමයි මිනිහ හැදෙන්නේ කියලා. ඌ හැදෙන්නේ ඌ ගෙදර විතරයි අරකට ඕන විදිහට ඉන්නේ. එන්න රැවටිලා හැබැයි වයිෆ්ලා නම් මේ සින්දුව කියන්නේ මම මේක ළමයින්ට කිව්වේ දඟත් ටිකක් ඕනා කියලා හස්බන්ඩ් කියන්න එපා හැබැයි දෙමව්පියෝ ඉගෙන ගන්න ඕනේ ළමයින්ට මේ භාෂාව කතා කරන්න මම ගහල්ල රිච්මන්ඩ් එකට ගිහිල්ලා ළමයි 1000ක් 1500ක් විතර පහවසරේ ඉඳලා ළමයිව දාලා මට උණ ගැනුණා ගිහාම ඉස්කෝල එක දැන් සාමාන්‍යයෙන් 10 පන්ති ඉඳලා උඩට ඒ වගේ ළමයින්ට කතා කරන එකේ ලොකු අපහසුතාවයක් නැහැ ඒ වගේ එක වයස් කාණ්ඩයක් දුන්නාම 5 පන්ති ඉඳලා 12 පන්තිය දුන්නාම ඊට වැඩිය හොඳයි මාව හිරේ ආරින එක මම ගිහිල්ලා ස්ටේජ් එක උඩ ඉන්නවා ඉන්නවා මම කතා කරන්න දෙන්නේ නැහැ කෑ ගහනවා ඌ කියනවා දඟලනවා මට විලි ලැජ්ජාව පණ යනවා දැන් කියන්න මට නිකන් ඉස්කෝලේ ගිහිල්ලා පහවසරේ උන් මට කතා කරන්න දුන්නේ නැහැ කියලා කොහොමද එළියට ගිහිල්ලා කියන්නේ හිතා ගන්න බෑ මට මොකද කරන්න කියලා
හැබැයි ඒක ඇතුලේ තරහක් නෙමෙයි මට මේ දරුවන්ගේ ස්වභාවය ගැන එදා තමයි මේ සින්දුව මං කිව්වේ ඉස්සෙල්ලම Dangati kaka ona lamavie pana namut pute parisaminha mata meka jeevithata balapapu siddiyak tiyena mama piyathumek wenna igena gatta avurudu 6ak e kale apiwa barawa hitiye fathers kabe ratna kiyala maha dath hari gauruwen sihipat karana harima darunui harima dadi dadi swabhawaya thibicha kene මම මෙච්චර බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගත්තේ බුදුදහමට ආදරය කරන්න පටන් ගත්තේ ෆාදර්ස් කා නිසා මම ඒක කියන්න ඕනේ. ලංකාවේ බෞද්ධ දර්ශනය පිළිබඳ මේ වටිනාකම ගේන්න කතෝලිකයින්ට ඉගැන්වුවේ ෆාදර්ස් කා බේරත්න. දැන් අපි මාස 6ක ලොකු පුහුණුවක් ඉවර වෙලා අන්තිම දවසේ අපිට දැන් පිස්සු වගේ. දැන් එළියට ගිහිල්ලා නැහැ මොකුත් නැහැ. අපි මොකද කරේ? ඒ වෙසක් දවසක් රෑ 12ට හොරෙන් පැන්නා. අපි 6 දෙනෙක් කොල්ලෝ. ගේට්ටුවෙන් පැනලා හොරෙන් ගිහිල්ලා දැන් දන්සල් වැඳලා පන්සල් ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා තොරම් බලලා පාන්දර 4ට 5ට දැන් එනවා හොරෙන් හිමින් සැරේ ඇතුළට එනකොට අර ඒ එතන හිටපු මේ සිස්ටර්ස්ලා වගේක් 6 දිනක් විතර දැන් ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා අපි දන්නවා දැන් ඉතින් පාදක යතරම අහු වුණා නම් අපිට එච්චර දුකක් නැහැ මන් දන්නවා දැන් මේ අර මේද මේගොල්ල ගිනි තියනවා මේ වැඩි ඒ වගේ දැන් උදේ 5යි අපිට කිව්වා හරි දැන් ගිහිල්ලා නිදිය ගන්න උදේ 9ට ෆාදව හම්බෙන්න ලයිබ්‍රරියකට එන්න කියලා දැන් අපි දන්නවා අපි බෑග් පැක් කරා අපි අනිවාර්යෙන් ගෙදර යවනවා දැන් අපි අඳුන් ඔක්කොම ලෑස්ති කරලා තියලා 9ට අපි ගියා දැන් අපෙන් ඇහුවා තමුන් කොහෙද ගියේ මොකද්ද කරේ දැන් මේ ඔක්කොම අපි කියනවා එහෙම ගියා අපි හැබැයි එකක් පුරුදුලා හිටිය අපි බොරු කියන්න බයයි අපි එකක් දැනගෙන හිටියා එතුමාට ඇත්ත කියන්න පුළුවන් ඕන දෙයක් කියලා එනිසා අපි ඇත්ත කියනවා දැන් අපි මෙහෙම ගියා පන්සල් ගියා තාවනවා අපි දන්සල් වලට ගියා තොරම් බලන්න ගියා මේ ඔක්කොම හරි දැන් අර සිස්ටර්ස්ලා කට්ටියත් බලන් ඉන්නවා දැන් අපිව ගෙදර යවනකම් බලාගෙන මේ ඔක්කොම අහගෙන ඉඳලා කොල්ලෝ 6 දෙනාව මෙහෙම බදාගත්ත ෆාදෝස්කා very good කිව්වා අපි හිතපු නැති උත්තරයක් boys are boys මට උඹලා ගැන සන්තෝෂයි කිව්වා මේක මගේ ජීවිතෙන් අමතක කරන්න බැරි දවසක් අමතක කරන්න බැරි දවසක් ඒ සිද්ධිය තමයි මේ සින්දු ඇතුලේ මට ඇහෙන්නේ දඟත් ටික ඕනා ලමවියේ පානා නමුත් පුතේ පරිස්සමෙන් ආ පුංචි දරුවන්ගේ දාංගලේ නැති වුණොත් ගෙවල් මූසල වෙනවා ගෙවල් මූසල වෙනවා ළමයි සෙල්ලම් කරේ නැත්තම් ළමයි නැටුවේ නැත්තම් දැන් එක දුවේ අම්මට ඇන්න මෙහෙම වැළමිටේ මම දැක්කා දඟත් ටික ඕනා ළමවියේ පානා නමුත් පුතේ පරිස්සමෙන් හා දැන් බලන්න කුරුල්ලන්ට ගහන්න එපා සත්තුන්ට ගහන්න එපා කියන එක කියලා දෙන ලස්සන අපි එහෙම නෙමෙයි අපේ තාත්තා කියන්නේ එහෙම නෙමෙයි වරෙන් ගිහිල්ලා ක්ලියර් කෝටුවක් කපාගෙන වරෙන් අපිටම කියනවා පිහිය දිලා කපන් එන්න කියලා අපි ඉතින් එයාට හොඳට අතට අහුවෙන්න දිගට කෝටුවක් කපලා ගෙනත් දෙනවා අපිට ගහන්න හැබැයි කවදාවත් හැදුනේ නැන්නේ කවදාවත් හැදුන්නේ හැබැයි දරුවෙකුට කතා කරන භාෂාව දඬු මුගුරු කැට කැබලි රැඳෙන අතේ වනසියතු යාලු නොවේ පුංචි ළමේ ඈත ඉන්න කුරුල්ලෙක් තමුන්ගේ අතට එනවට ආසයි ආස නැතුව නෙමෙයි කුරුළු කූඩුවක් කඩලා බිම දා ගන්න හදන අර කුරුල්ලට පැටියට තියෙන ආසාව නිසා අපි මොකද කරන්නේ? තිරිසන හැදෙනවා මහායකා වගේ කියලා අම්මා ගහනවා. මූට ඌ මහායකා වගේ තිරිසනෙක් උන්නේ ඌ කුරුළු පැටින්ට ආසයි. ඌ ගහේ තියෙන එක කොහොමද බිම දා ගන්න හැදුවේ? ඒතකොට ඒ චේතනාවේ කිසි අවුලක් නැහැ. ඒ දරුවට මොකද්ද අපි කළේ? ඒ ළමයාගේ ඔළුවේ තිබිච්ච නැති වැරදි සිතුවිල්ලක් ළමයාගේ ඔළුවට දැම්මා. නෑ අපි දරුවාට කතා කරන්න පුරුදු වුණොත් දඬු මුගුරු කැට කැබලි රැඳෙන අතේ වනසිය තුන්‍යාලු නොවේ පුතේ ලී මුගුරු තියාගෙන එහෙම හැසිරුණොත් සත්තු ළඟට එන්නේ නැහැ හැබැයි බන අසනා සිල් රකින්න දරුවන් වෙතේ සිහ රජින්දුන් ඊලෑ වෙතේ දැන් අපි
අපේ ගෙදර අපි ගොඩක්ම ආස කරන දේ තමයි අපි සත්තුන්ට කන්න දානවා. ඒ කියන්නේ අපි එක එක්කත් කූඩු කරපුවා නෙමෙයි, මේ කැලෑවෙන් ආපු ඉබ්බෝ ඉන්නවා, ඉත්තෑවෝ ඉන්නවා, ගිරව් ඉන්නවා, වඳුරෝ ඉන්නවා, රිලව් ඉන්නවා, මේ ඔක්කොම ඉන්නවා. අපි උන්ට කන්න දීලා උන් දිහා බලාගෙන පුදුම සනසීමක් ලැබෙනවා. දැන් මගේ දුව ඉන්නවා මෙතන ඇවිල්ලා. දැන් මම දැක්කා මේගොල්ලෝ කුරුල්ලන්ට කන්න දීලා ඈත හිටපු ගිරව් රංචු ටික ටික උස ගස් වලට වැහැලා අපි කෑම ටික දාලා යනකන් ඉඳලා අපි ඈත් වුණාම ඇවිල්ලා කාලා ගිය ගිරව් මන් දැන් දකිනවා. මේ මේ දුවව මන් දකිනවා ඒ කුරුල්ල කනකොටත් ගිහිල්ලා කෑම දානවා, එතනින් යනවා, මුන් ඉගිල්ලා යන්නේ නැහැ. දැන් දරුවන්ගේ අධ්‍යාපනයේ ඒක වෙන්න ඕනේ, දරුවට ඒක උගන්වන්න ඕනේ. ඉස්සර අපි ඒක ගෙදර ඉගැන්නුවා, බත් පිගාන බෙදාගත්තම් පුතේ පළවෙනියෙන් කට උඹ කන්න එපා, ඒක සත්තුන්ට දෙනවා, කුරුල්ලන්ට කන්න දෙනවා. මේ අධ්‍යාපනය තමයි අද අපේ දරුවන්ගෙන් නැති වෙගෙන යන්නේ. අද අපේ දරුවෙකුට පැය තුනක් එකට එක වෙල එක විදියට වාඩිලා ඉන්න බෑ. පැය තුනක් දරුවෙකුට එක විදියකට වාඩිලා ඉන්න බෑ. ඒ වගේම ඉස්කෝලේ යන වයසේ කොල්ලෝ ටිකක් එකට සෙට් වුණාම පාරේ පාර උන්ගේ තාත්තා හැදුවා වගේ. ඔව් කෙලින්. ඉතින් ඒක හරි ලොකු වීර ක්‍රියාවක් වගේ තමයි ඉන්නේ. උන් තමයි පොරවල් ඒ දවස්වලට. හැබැයි ඒක මොනතරම් මෝඩකමක්ද කියලා ඌට තේරෙනකොට වයස කීයක් වෙන්න ඕනේද? හැබැයි ඒක ওই වයසේදී මයි තේරුම් ගන්නේ නැත්තේ අපි ඒක කියලා දෙන්න දන්නේ නැති නිසා. මේ භාෂාවෙන් කිව්වොත් හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ නෙත පොත හති වෙනා තුරු සෙල්ලම් කරන්න එපා නෙමෙයි පුතේ, හැන්ද වෙලා ඉර බහින්න ඉස්සලා ගෙට වරෙන්. එහෙම ඉස්තරී ගන්නේ නේද? කරවල වැටෙන්න ඉස්සලා ගෙදෙට්ට වරෙන්. අපි ඉස්සර ගමේ මේ ගෙදරින් පටන් ගත්තම ගෙවල් වල ඉස්සරහා දොරෙන් ගිහලා පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා ගෙවල් ඔක්කොම අපේ වගේ නෙමෙයිද ගමේ? ભેදයක් තිබුණාද? කන වෙලාවට එක ගෙදරකදී ඒ අම්මා ඔක්කොරම කන්න දෙනවා. ගහනකොට ඔක්කොරම ගහනවා. දැන් ගැහුවා. දැන් ඉවර. දැන් තමුන්ගේ ළමයට ගැහුවත් ඉවරයි. ඌත් පොලිසියට කියන්න ට්‍රයි කරනවා. ඉස්සර එහෙම නෑ. අපි කුරුවිට මලව හන්දියේ ඒ ලස්සන ගම්මානයක්, මුස්ලිම් බෞද්ධ අපි ක්‍රිස්තියානි අපි ඔක්කොම එකට හිටපු ගමක් ලස්සන. අපි සෙල්ලම් කරනවා. ගෙවල් ඔක්කොම අපේ. ගෙවල් වල දොරවල් වහන්නේ නැහැ. ළමයි ඔක්කොම ඉස්සරහා දොරෙන් යනවා, පිටිපස්සේ කුස්සියෙන් එළියට යනවා. කන වෙලාවට ඒ අම්මලා අපි හැමෝටම කන්න දෙනවා. ගහන වෙලාවට අපි හැමෝටම ගහනවා. ඒ කිසි ප්‍රශ්නයක් තමුන් ගෙලව. ඒ ගමේ ඒ ලස්සන තිබුණා. ඒ ලස්සන අද නැති වෙගෙන යනවා. දරුවන්ට කියලා දෙන්න ඔබ වැනි අයට පුළුවන් මේ ටික රටට ඉතුරු කරන්න. රටේ ලොකු මිනිස්සු නෙමෙයි ආදර අම්මතා තිදුවේ පුතේ. මේ වැනි ආයතනයක් ඇතුලේ ලස්සන ජීවිත ක්‍රමයක් ගත කරන්න ඔබට පුළුවන්. ඔබ වැටුපක් අරගෙන දාඩිය මහන්සියෙන් හම්බ කරලා දරුවන්ට උගන්වන, කණ්ඩ දෙන අහිංසක ලස්සන ජීවිතයක් ගත කරන අය. සල්ලි වලින් නෙමෙයි, ඔබට ඊට වඩා ගොඩාක් දේවල් වලින් මේ ඔබේ ගම සහ ඔබේ ගෙදර පෝසත් කරන්න පුළුවන්. මේ දේවල් අද තාක්ෂණයත් එක්ක දියුණු වෙන නගරවලින් අයින් වේගෙන යනවා. අයින් වේගෙන යනවා. අහසේ පියාඹන කුරුල්ලව තමුන් ඉන්න තැනට බස්ස ගන්න දන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ගිහිල්ලා කූඩුවක් ගේනවා, මෙහෙන් කුරුල්ල ගේනවා, කුරුල්ල කූඩුවේ දාලා වහලා හිටන් ඌට කන්න දීලා එහෙම තමයි කුරුල්ලගේ සුන්දරත්වෙ විඳින්න හදන්නේ. අරු මරලතෝනි තියන්නේ. දැන් කූඩුවේ දාලා ඉන්න කුරුල්ලෙක් සන්තෝෂෙන් කෑ ගහයිද? දැන් මුන්ට උදේට ඇහැරෙනකොට කුරුල්ලන්ගේ සද්ද ඇහෙන්න ඕනේ. ඉතින් ඇහෙන්නේ මොන සද්දද? දැන් අපි දන්නේ නැහැනේ කුරුළු භාෂාව. ඌ කියනවා ඇති යකෝ මේක අරපන්, මාව දාපන්, එළියට දාපන්, අපිව යවපන් කියලා වෙන දූ කෑ ගහන්නේ. ඉතින් ඒතර ගෙදර මූසල වෙනවා. ගෙදර මූසල වෙනවා. දැන් අපි වැරදි ක්‍රමවලට නෙමෙයිද පුරුදු වෙලා ඉන්නේ? ඕනම කුරුල්ලෙක් තමුන්ගේ අතට එනකම් පුරුදු කරගන්න පුළුවන්. ඒ විනය නේද අද නැති වෙලා තියෙන්නේ? ඒ විනය නැති වෙලා තියෙන්නේ. පාරිලෙය වනයේදී බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරේ වඳුරෝ සත්තු. ඒවා බොරු නෙමෙයි. ඒවා මනක්කල්පිත දේවල් නෙමෙයි. සෝබාදහමත් එක්ක කිට්ටු වුණොත් මේ ගම්පොළ ප්‍රදේශය ඔබ ජීවත් වෙන ගම්මාන හරිම පින්වන්තයි. ඒවා විනාශ කරන්න දෙන්න එපා. හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ නෙත පොත හා තිබෙනා තුරු
danga karana danga lamayo matuda mage pute umba dangale thibunata kamak na umba natuwata kamak na sellan karata kamak na ira bahinda issella anga patha hodagena geta awilla pota athata ganin ehemai issella kiwwe potata pota athata aran paadan karahan etakota mokada wenne danga karana danga lamayo matuda mage putu dakala karati garu ekane digannwe ape ammala hema igannwe daru aasawen igena gatte aasawen iskole giye guru manyo guru piyanan guru sita noridawa velawa nowaradawa betipem upadawa akuru uganiyu guruta nogaha edan ඒක වෙහෙම වෙනස් කරන්න නේද මුන් ගහන පොඩ්ඩ බැරි උසයට ගහනවානේ දැන් අපේ සංස්කෘතිය එදා එහෙම තිබුණේ නැහැ තමුන්ගේ අම්මා අප්පච්චි වගේ සැලකුවේ ගුරු මෑණියන්ව ගුරුන්නාංශ කියලා කිව්වේ හරි ආදරෙන් සර් සර් කිව්වේ නැහැ ඒ මහ ගෞරවයක් තිබුණේ අද දරුවන්ගේ ජීවිතවලින් ඒකයි ඈත් වෙගෙන යන්නේ මට විද්‍යාව උගන්නපු මිස් වනිග රත්න මිස් රත්නපුර ඇලෝසියස් විද්‍යාලේ මම ගොඩාක් දුර්වලයි ගෙදර තිබිච්ච ගොඩාක් ප්‍රශ්නත් එක්ක මං ඉස්කෝලේ ගියේ නැහැ මනස නිරවුල් නැහැ ඉතින් විද්‍යාව හුඟක් අමාරුයි මේ මිස්ටර් පොඩි ළමයි දෙන්නෙක් හිටියා ඉස්කෝලේ යන වෙලාවට ගෙදරින් කෑම අරගෙන ඇවිල්ලා ඒ ළමයි දෙන්නට කන්න දීලා මාව ළඟ තියාගෙන පැයක් උගන්වනවා ළඟ තියාගෙන පැයක් උගන්වනවා දැන් අවුරුදු කීයද 30කටත් වැඩිනේ තාම මතකයි ඒක ඒ මිස්ව මතකයි ඒ මූණ මතකයි ඒ දරුවන්ව මතකයි ඒව ජීවිතෙන් අයින් කරන්න බෑ අපිට දැනුනේ ආදරේ අපිට දැනුනේ ආදරේ ගණන් සර්ව නම් මට මතක නෑ කලිසම් ඉරෙන්න ගහන්නේ පිට පිටියට හේතු කළා මට තාම ගණන් බෑ දුවටත් බෑ मगे दूर के अकमति में विषय का ना मगे लेवल गुरु वरेक गुरु मैनी वरेक गुरु पियान अंकने दारुवांगे जीवित वेट कोच्चर सुंदर अत्या के कासु करन वाद मांगो बट योजना करने अम्मिता आते दुए पुते गुरु मैनी वरुनी गुरु पिया वरुनी खाओ मद आवत मे वटिना काम मे प्रदेशेन गिली हेन्न देन्न एपा ගමයි පන්සලයි එකට එක්කාසු වෙලා අපි පල්ලිය කෝවිල මේ ගමේ පොලිසිය මේ ඔක්කොම එකට එක්කාසු වෙලා ලස්සන ගම්මානයක් වෙන්න ඕනේ. ඉතින් අද මේ කර්මාන්ත ආයතනේ මේ විශිෂ්ට ආයතනේ මේ ප්‍රදේශයට රැකියා ගොන්නක් සපයලා තිබෙන මේ ආයතනේ මේ සියලු දෙනත් එකට එක්කහුව වෙලා පන්සලයි පොලිසියයි ඉස්කෝලේයි මේ ආයතනයි මේ ඔක්කොම එකට එකතු වෙලා මේ ගම්මානවල තියෙන සුන්දරත්වය පොඩ්ඩක්වත් විනාශ කරන්න ඉඩ නොදී සල්ලි වියදම් කරලා නෙමෙයි අපේ වටිනාකම් ලෝකෙට ඉතුරු කරන්න ලස්සන ගමනක් යන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා ලස්සන ගමනක් යන්න කාලෙන් කාලෙට එන යන ඔය 225 දෙනෙකුට රට බාර දීලා ඉන්න එපා මේ ගම ඔබ බාර ගන්න මේ ගම ඔබ බාර ගන්න මේ ගම ඔබ බාර අරගෙන මේ ගමට අධ්‍යාත්මිකත්වයේ නායකත්වයක් පන්සලේ ගන්ටාරි ගහනකොට ගම්මානේ සෙනග එකට එක්කහුණා බුද්ධාගම ආයේද නැහැ ඔක්කොම පන්සලේ ගන්ටාරේට පන්සලට එකතුනේ බෞද්ධ ආය නෙමෙයි ගමේ මුළු ගම එකතුනේ මුළු ගම එකතු වෙලා මුස්ලිම් සිංහල කිසි ભેදයක් නැහැ ගමේ හාමුදුරුවෝ තාත්තා උනේ ගමටම නායකත්වය දුන්නේ ගමටම ගම් මුලාදානිය උනේ හාමුදුරුවෝ වෙන කවුරුත් නෙමෙයි එතකොට ඒ ගමේ එකෙක් පාර්ලිමේන්තුවට ගියතුන් ඌ ගම කනවා නම් ඌට ගමේ ඉන්න හම්බෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න මම මේ කොහොම සරලයි මොකද මේ ගමේ පන්සලේ ආමුදුරුවොත් එක්ක පොලිසිය ඉන්නවා දැන් එතකොට ඒ හිතු මතයට එක එක්කිනාර දැන් පොලිසියේ අයව මාරු කරන්න ආරාමේවා කරන්න බෑ ඇයි ගම ඉන්න පොලිසියත් එක්ක ගම පොලිසියත් එක්ක ඉන්නේ ආමුදුරුව පොලිසියත් එක්ක ඉන්නේ බඩට ගහන්න බෑ මොකද මේ වගේ ව්‍යාපාර කරන අය කර්මාන්ත ශාලා කරන අය ගමට සල්ලි ගේන ව්‍යාපාර ඒ ඔක්කොම ගම එකට ඉන්නේ කාටවත් දෙන්නේ නැහැ ගමට අතුල් වෙන්න එහෙම සංකල්පයක් අපේ රටේ තියෙන්නේ ඒක හදන්න ඒක හදන්න එනිසා මේ අද ගම්පොල මේ ගමේ මේ ශාලාවේ
මේ අපේ ලස්සන ආදරණීය ඉස්කෝලේ දරුවෝ දුවල පුතාලා මේ ගුරු මෑණිවරු පියවරු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පෞද්ගලික ආයතනය පොලිසිය මේ අපි ඔක්කොම එකට එක්කහු වෙලා මේ මේ කතා කරන්නේ හෙට දවසේ ඇත්තක් බවට පත් කළ හැකි විශිෂ්ට ගමනක් ගැනයි විශිෂ්ට ගමනක් ගැනයි මේ ලස්සන රට ආදරණීය ලෙස ගොඩනගන්නට මෛත්‍රිය පිරුණු දේශයක් කරන්නට ඔබට ලොකු වගකීමක් තිබෙනවා Pembere Lanka, Pinavemu, Obelanka, Obevemu, Obelanka, Dividi, Surakimu, Obelanka. Taduravan, Gamunu Vijayava, Tirimun, Ladelanka, Ulatisi Demisiri Rahal, Kumaratu, Panduan, Ladelanka, Vidusaku, Vidivaha, Paraku, Tirisuru, Kivian, Ladelanka, Oberekunon. Lo kumbu ede apahat sita kandule langka Langka, langka, premver langka Vinavamu ove langka Obevamu ove langka Dividi surakimu ove langka Atilanka Samanola Kirigal Piduru Talanek Keheket Bendilanka Devatu Kolvatu Kelvatu Kelvatu Kole Nalven Lanka Muhudin Angelak Obevevetu Ehi Panimu Panimu Lanka Obevemu obelanka, dividi, surakimu obelanka. Tabemu Lanka Avahut Mehi Kun Luhu Bandeva Golumu Dehovemu Lanka Bude Diya Ahase Hemetan Ubege Namakiyevemu Lanka Obe Venu 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 Veti Saramal Veti Kesal Kanu Lanka Lanka, Vinavamu ove Lanka, Obevamu ove Lanka, Dividi, Surakimu ove Lanka. Thank you.
සෙමු ලංකා ගස් වැල් වල මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා රුහුණේ කිරි කැලේකට අදාලා ඔබ පිනවමු ලංකා අවසන ඔබ හට කොහොරට මේකයි එහෙම ඔබමු ලංකා 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 තෙම්වර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දිවිදි සුරකිමු ඔබ ලංකා මහවැලි කළු කැලණිය වලවේ ඇත හතරක් ඇති ලංකා සමනොල කිරිගල් පිදුරු තලානෙක කෙහෙ ගැට වැඳි ලංකා තේවතු පොල්වතු කෙත්වතු පෙළ කුලේ නලවන ලංකා මුහුදින් නඟලක් ඔබ වැවෙතුත් නෙහි පනිම පනිම ලංකා ඔබට මේ රට ලස්සන කරගන්න සහ මේ රට සංවර්ධනය කරන්න ආරක්ෂා කරගන්න අමතර වියදමක් දරන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය හැටියට එදා අපි ඉගෙන ගත්තේ මොනවද? කියන්න. තේ, රබර්, පොල්. දැනුත් කියන්න පුළුවන්ද ඒක? දැන් කියන්න බෑ. තේ රබර් පොල් තමයි මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ. දැන් පවුල් කඩාකප්පල් කරගෙන විනාශ කරගෙන දරුවන්ගේ අනාගතය අඳුරු කරගෙන මැද පෙරදිග වහල් සේවයට යන අපේ අම්මලගේ ආදායම මේ රටේ ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඊට වඩා වැඩි වෙලා තියෙනවා. සන්තෝෂ වෙන්න පුළුවන්ද ලැජ්ජ වෙන්න ඕනේද? කියන්න. ලැජ්ජ වෙන්න ඕනේ. ප්‍රසව වේදනා විඳලා මට ජීවිතේ දීලා ලේකිරි කරලා මාව ගොඩනගපු අම්මව තව කොහේ හරි රටක පරවැඩ කරන්න ඇරලා ඒ හැම අපා දුකක්ම විඳගෙන උපයන රුපියල් 25,000 30,000 ගෙන්න ගන්න අපේ අම්මලව මැද පෙරදිග අරිනවා නම් අපි ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන්ද කියලා විතරක් මට කියන්න. ආඩම්බර වෙන්න බෑ, ලැජ්ජ වෙන්න ඕනේ. විලි ලැජ්ජාවේ පණ යන්න ඕනේ. සිංහල ජාතිය වඳ කරන්න මුස්ලිම් අය එන්න ඕනේ නෑ. අම්මල ලක්ෂ පහක් රට ගියාම නිකම්ම වඳ නැද්ද? දැන් කියන්න මට ඕගොල්ලෝ සාමාන්‍ය දැනීම තියෙනවනේ. ඒ කියන්නේ දැන් බැඳලා ගෑණි මිනිහා එකට ඉන්නේ නැතුව ගෑණි රට ගියාම මොකද වෙන්නේ? බෝ වෙනවද වඳ වෙනවද කියන්නකෝ. වඳ වෙනවා, මිනිහත් වඳයි ගෑණිත් වඳයි. දැන් ඒක අපේ රට ගහලා තියෙන හෙනයක් නේ. එතකොට මුස්ලිම් මිනිස්සුන්ට සිංහල ජාතිය වඳ කරන්න ඕන නම් අපේ රටේ ලක්ෂ ගාණක් ඉන්නේ මැද පෙරදිග උන්ගේ ගෙවල් වල. මේ මෙහෙ ඇවිල්ලා බලහත්කාරයෙන් කඩවලට පැනලා පෙති දෙන්න ඕනේද? දැන් බොහොම පැහැදිලි ලෙසම බුද්ධිමත් උගත් මහා සංඝරත්නය විද්වතුන් ඔක්කොම කියනවා ලෝකේ තාම හොයාගලා නැහැ කියලා. එහෙම බෙහෙතක් හොයාගත්තා නම් ඉස්සෙල්ලාම ගන්න අපේ සිංහලුන්. බලෙන් දෙන්න ඕනේ නැහැ, මුන් අබෝෂන් කරන ටැබ්ලට් හොය හොය ඉන්නේ. වඳපෙති හොය හොය ඉන්න ජාතියක් අපි. එනිසා ලැජ්ජ නැතුව පිළිගන්න අපේ ඇත්ත தත්තේ. කවුරුත් ඇවිල්ලා අපිව වඳ කරන්න ඕනේ නැහැ. මැද පෙරදිග මුස්ලිම් රටවල් වල ඉන්නේ ලක්ෂ ගාණක් අපේ අම්මලා. ඒ ගෙවල් ඇතුලේ ඔවුන්ව වඳ කරන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ? ඒ අම්මලා එහෙ ඉන්නකොට තමුන්ගේ බිරිඳ නැතුව මෙහෙ තනි වෙන තාත්තලා පිරිමි නිකම්ම වඳ වෙනව නේද? එතකොට තාත්ත කෙනෙක් වෙන්නේ ගියත් යන්නේ වනචරකමේ. වනචරකමේ ගියහම බෝ කරනවද බෝ නොකර ඉන්නවද? මට ගොඩක් සන්තෝෂයි මේක මේ පැත්තේ එක ගැන දන්නේවත් නැති පිරිසක් ඉන්න එක ගැන. එහෙම කො ඔව් කට්ටිය නිකන් පුදුම වෙලා වගේ බලනවා. එහේ මොකද්ද එයා කියන්නේ වගේ. හරි, අපි මම හැමතැනම කියනවා ගම්පොල මට හම්බුණා මෙහෙම විශිෂ්ට නගරයක් කියලා. එහෙම කියන්නේ අනේ ඒ පිරිමි දන්නේම නැහැ ඒක ගැන කියලා. අපි මෝඩ වෙන්න බෑ. ඔබට මට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඉක්මනින්ම
ඔය රුපියල් 30000ක පඩියට පිටරට ගිය අම්මලා ආපහු ලංකාවට ගෙන්න ගන්න. ඒක අපේ ආණ්ඩුවලින් කරන්නේ නැහැ. කරන්නේ නැහැ. තව වැඩි වැඩියෙන් ඒගොල්ලෝ ගිහිල්ලා හොයනවා රැකිය අවස්ථා. මේ ඉන්නේ ඉතුරු ගෑනු ටිකත් අරින්න හොයනවා. අධ්‍යාපනය ඉවර වෙලා අවුරුදු දෙකක් තුනක් අපේ කොල්ලන්ව කොරියාවට හැරියට මම විරුද්ධ නැහැ. වෘත්තිය පුහුණුව දීලා ඒ වගේ රටවල් වලට ගිහිල්ලා මාසෙට ලක්ෂ අධ්‍යයක් පඩි අරගෙන රටට සල්ලි අරගෙන ආවට අත්දැකීම් ලැබලා ආවට කම නැහැ. නමුත් බැදලා ළමයාව හදලා තමුගේ මිනිහත් එක්ක තනි කරලා අම්මලා පිටරට යන එකෙන් මේ රට විනාශ වෙනවා. අපි ඒක නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න විශාල රුකුලක් මෙවැනි පෞද්ගලික අංශයේ ආයතන වලින් ලැබෙන නිසා තමයි මම ලොකු ගෞරවයකින් භක්තියකින් මෙවැනි වැඩසටහන් වලට පැමිණෙන්නේ. ඒ නිසා තේ දළු නෙලන එක සමහරට මම හිතනවා මෙතන මේ දළු සපේන අය නොවෙන්න පුළුවන් ඔක්කොම ඉන්නේ. නමුත් තමුන්ගේ පොඩි වතු කෑල්ලක් තියාගෙන දළු කඩලා ඒ දළු කිලෝ එක විකුණලා ගන්න රුපියල අර මැද පෙරදිග ගිහිල්ලා ගේන සල්ලි වලට වඩා ගොඩක් වටිනවා. අපේ රටේ උන්ට මානසික රෝග ටිකක් තියෙනවා. මානසික රෝග ටිකක් තියෙනවා. ගාමන්ට් වල වැඩ කරද්දි ළමයි අපේ කොල්ලෝ කිව්වේ කොල්ලෝ කියලා උන්ට කියන්න නරකයි. මම මේ අඳුන්නන්නේ වෙන වචනයක් නැති හින්දා කියන්නේ. ගාමන්ට් කෑලි කියලා. ගාමන්ට් කෑලි. ඒ කියන්නේ ඒ කියලා යුකී මැසිමක්වත් ඔපරේට් කරගන්න දන්නේ නැති පාරේ ගංජා ගහන එකෙක් කියන්නේ. අර කිරි ගාමන්ට් කෑල්ල කියලා. එතකොට ඒක ගැන වැඩි දුක් වෙන්න දෙයක් නැහැ පුතේ. ඔබට මතකද ජනසභියේ ගුරුපත් වීම දුන රුපියල් 1000ට ඒ ගුරුවරුන්ට අපේ උන් කිව්වේ 1000 කෑලි කියලා. 1000 කෑලි කියලා. එතකොට ඒ කියපුන් අද කෑලි කෑලි. උන්ට අනාගතයක් නැහනේ. මනුෂ්‍යත්වයක් නැහනේ. වටිනාකමක් නැහනේ. මැසිමක් පාගලා රෙද්දක් මහලා හම්බ කරන එක ගෞරවයක්ද අගෞරවයක්ද? ගෞරවයක්. රුපියල් 1000ක හරි පඩියට තමුන්ගේ රටේ ළමයෙකුට උගන්වන එක ගෞරවයක්ද අගෞරවයක්ද? ගෞරවයක්. මේ කුපාඩි මානසිකත්වය රටෙන් අයින් කරන්න ඕනේ. ඔබ වවාගත්තු තේ කෑල්ලේ දළු ටික කඩලා ඒ දළු ටික විකුණලා ජීවත් වෙන එක ගෞරවයක්ද අගෞරවයක්ද? තේවතු පොල්වතු කෙත්වතු පෙළ උකුලේ නලවන ලංකා. අපි ආඩම්බරෙන් එහෙමයි කිව්වේ තේවතු කෙත්වතු පොල්වතු උකුලේ නලවන ලංකා. පුතුම ආදරයකින් නේද මේ වචන ටික කියලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබට කියනවා ඔබට මේ හම්බෙලා තියෙන රස්සාව ඔබට මේ හම්බෙලා තියෙන කර්මාන්තය ගෞරවනීය ආදරණීය අත්දැකීමක් බවට පත් කරගන්න ඔය රස්සාවක් නැතුව මෙලෝ රටටත් වැඩක් නැති ඌටත් වැඩක් නැති උන් පාරේ ඉන්න උන් කියනේ වහන්නේ නැතුව. එහෙමයි නැද්ද ගමේ? මම දන්නවා ගම්පොල එහෙම සෙට් එකක් ඉන්නවම කියලා. මොකද ඒක මම හොඳටම දන්නවා. මොකද අපිට දැන් ගම්පොල වුණානේ. ඒක තේරුම් ගන්න අවස්ථාවක් උදා වුණා. මොලේ කලඳක් නැති මෙලෝ හසරක් දන්නේ නැති ආගමක් දහමක් දන්නේ නැති රට ගැන හැඟීමක් නැති උන් සෙට් එකක් ගම්පොල ඉන්නවා. දැන් මෙතන ඉන්න උන් එහෙම නෙමෙයි නම් තද වෙන්න ඕනේද? නෑ තද වෙන්න ඕනේ නෑනේ. දැන් එහෙම අපතේ ටිකක් හිටියොත් ඔන්න මලපණී. දැන් තද වෙයි. දැන් එහෙම එකෙක් නැත්තම් ඉතින් ලොකු ගෞරවයකින් ඉන්න පුළුවන්. අපි එහෙම නෑ. ගම්පලට බරක්ද ඔබ? නෑ. ආඩම්බරෙන් කියන්න මම තේ දල්ලක් කඩලා ජීවත් වෙන කෙනෙක්. එතකොට මෙතන හරි ලස්සන දෙයක් කියනවා. තේවතු පොල්වතු කෙත්වතු පෙළ උකුලේ නලවන ලංකා. දැන් එහෙම නෙමෙයි යන ගම තේවත්තට චූ කරගෙන යන්නේ මූ නැවතිලා. පාරේ ආයිනේ. අර ගෞරවේ නෑ. ඒ ගෞරවේ තියෙනවද නැහැ? පහත්නිම් සංවර්ධනේ. අපි පළවෙනියෙන් ඔය ටික හදාගන්න ඕනේ. ජපානයට ගිහිල්ලා බලන්නයි ඒ රට දියුණු කියලා. තමුන් ට්‍රැක්ටරේ නගිනවා නම් ඒ ට්‍රැක්ටරේට නමස්කාර කරලා නගින්නේ. ගෞරව කරලා චූ කරලා නෙමෙයි. තේවතු පොල්වතු කෙත්වතු පෙළ උකුලේ නලවන ලංකා. ලංකාවේ මිනිසු ගාව එහෙම පුදුමාකාර ආදරණීය අත්දැකීමක් තිබුණේ
ඔබව ජීවත් කරවන තේ කෑල්ල දේවාලයක් පන්සලක් වගේ රකින්න ඕනේ ඔබ. ඒකට කොළ විසි කරන්න එපා. ඒකට පොලිතින් විසි කරන්න එපා. ඒකට දිරච්ච අත්තක් වැටලා තියෙන දැක්කොත් අහක බලාගෙන යන්න එපා. ඒක දේවාලයක් පූජාසනයක් වගේ බලා ගන්න. උකුලේ නලවන ලංකා. ඒ ගෞරවනීය තත්ත්වේ. ඉස්තර තේවතුන ලයින් කාමර ලයිම 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 කියලා අපි කිව්වට ලයින් කාමරේ තිබිච්ච ලස්සන ඔබ දන්නවද පිරිසිදුකම? ගොම මැටි ගාලා ඒ ලිපවල් ළඟේ ලස්සන රටා හදලා පුදුම පිරිසිදුම බද්දාගෙන කන්න පුළුවන් මට්ටමට තියාගත්තේ ඒ පුංචි කාමරේ. ඒ පුංචි කාමරේ ගෞරවනීය ලෙස ආදරණීය ලෙස ඔබට පටන් ගන්න තියෙන එතනින් තේ දළු ටික අරගෙන යන්න පූජනීය විදිහට ඔබ කරන රස්සාවට ඔබ ගෞරව කරන්න ඔබ ගෞරව කරොත් මොකද කරන්නේ? දැන් ලංකාවේ ඉන්න ඔක්කොම අනාගතේ කවුද වෙන්නේ? දොස්තරලා, ඉංජිනේරුවෝ, නීතිඥවරු. එදර් දැන් පාරතු ගන්න එක නෑ මෙහි. අපිට දැන් අනාගතේ වෙන්නේ අර විනාශයක් මම කියන්නේ. රෙද්දක් හොද ගන්න එක කිතුරු වෙන්නේ නෑ. හදිසියකට අම්මට උයන්න බැරි වුණොත් ගෑම ටිකක් උයා ගන්න එකක් හම්බෙන්නේ නැහැ. මුළු රටම ඝන වනාන්තරයක් බවට පත් වෙනවා. මොකද අනාගතයේදී ඔක්කොම ඉන්නේ දොස්තරලා රේමේ නිසා තනකොළ කපන්න එකෙක් නැති වෙනවා. ඒ වගේම අනාගතයේ සියලු දෙනාටම බිම වාඩි වෙන්න වෙන්නේ මොකද වඩු බාස්ල නැති වෙනවා. ඒ වගේම ගස්වල ජීවත් වෙන්න සිද්ධ වෙනවා මොකද මේෂන් බාස්ල නැති. මොකද මේ ළමෙක්ගෙන් ඇහුවාම එක්කෙනෙක්වත් කියනවද මම හොඳ මේෂන් බාස් කෙනෙක් වෙනවා. එහෙම කියනවද? කිව්වොත් උට අම්ම ගහනවා. කෙලින්ම අපේ රට දුප්පත් වෙන්නේ ඒකයි. අම්ම ගහනවා ඌට. එතන ඌට ඕනේ වඩුවෙක් වෙන්න. අම්මට ඕනේ දොස්තර කෙනෙක් කරන්න. ඉතින් අරූගේ ඇතුළ වැඩ කරන්නෙම වඩු කර්මාන්තේ. අම්මගේ ඇතුළ වැඩ කරන්නෙම වෛද්‍ය වෘත්තිය. ඊට පස්සේ අම්මගේ බලයට මූ ඔක්කොම බලය පාවිච්චි කරලා මූව දොස්තර කෙනෙක් කරනවා. ඊට පස්සේ ඔබ හිතන්න ඒ දොස්තර ගාව ළඟට යන ලෙඩාට මොකද වෙන්නේ? අරු ඊට පස්සේ යතු ගානවා, පීරි ගානවා, ඇන ගානවා, කපනවා, කොටනවා. ඌ ඇයි අරුගේ ඔළුවේ ඉන්නේ වඩුවා, ඌ දොස්තර නෙමෙයි. ඌ ජීවිතේම සිහින මැව්වේ වඩුවෙක් වෙන්න අම්මා දොස්තර කෙනෙක් කරාට මූට පේන්නේ වඩු බංකුවක් වගේ ලෙඩාව. ඒක තමයි දැන් වෙන්නේ. ගිනිච්ච ගමන් කපනවා. ඉස්සර එහෙම ඔපරේෂන් කරේ නෑ නේ ටක් ගාලා. දැන් ගෙන්චි ගමන් කපනවා. දැන් ප්‍රයිවට් හොස්පිටල්ස් වල කෙලින්ම යන්න ඉස්සලා කපනවා. ඔව්, මේ රටට සිද්ධ වෙගෙන යන දේ බලන්න. අපි අයි මේක අවතක්සේරු කරන්නේ. අද ඔස්ට්‍රේලියාවේ ඕන තරම් මම සිඩ්නි වල ඉන්න මේ වෘත්තීය වේදීන්ගේ ඒ කණ්ඩායමක් ඉන්නවා, විශාල පිරිසක්. ඔවුන් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරනවා, වැඩ කරනවා. අපි කල්පනා කරන අනාගතයේදී, ඒ කියන්නේ වේකන්සීස් ගොඩාක් තියෙන ඔස්ට්‍රේලියාවේ වඩු වැඩ කරන අයට, මේෂන් වැඩ කරන අයට, පයිප් වැඩ කරන අයට, මේ ඒ වගේ. දැන් අපේ කවුරුත් ඒකට ලෑස්ති නැහැනේ. ඇයි එහෙ යන්න යන්නේ? අඩුම ගානේ සැලුන් එකක් දාන්න යන්නේ. ඉස්සෙල්ලා ගොඩක් කෝලිමට මේ ඔස්ට්‍රේලියාවේ මේ මේ සැලුන් දාන්න තමයි ගියේ. දැන් එහෙ අය ලස්සන වැඩි කියලා එන්න දෙන්නේ නැහැ සැලුන් කරන්න. එච්චර සැලුන් දැන් අපේ අය ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඔක්කොම යන්නේ අර ලොකු රස්සාවල වලට තමයි යන්න හදන්නේ. උපාධියක් අරගෙන එච්චරම එතන ඉහට හිතන්නේ නැහැ. හැබැයි 90%කට වඩා මේ රටේ ඇයට රස්සා සපයන්න පුළුවන් අවස්ථා එහෙ තියෙනවා. අපි හිතලා නැහැ. අපි හිතලා නැහැ. ඒ නිසා මම ඔබට කියනවා මේ තේ කර්මාන්ත ශාලාව ඇතුළේ වැඩ කරලා ඒ ගන්න පඩියෙන් ඔබේ දරුවාට උගන්නලා ඒ පඩිය ඇතුළේ ඔබේ දරුවාව ගොඩනගන්න පුළුවන් සීමාව ඇතුළේ හිතලා කල්පනා කරලා බලන්න. මෙයාව දක්ෂ වඩු කාර්මිකයෙක් කරනවා. මෙයාව හොඳ තනකොළ කපන මිනිහෙක් කරන්න පුළුවන්. අද ඕස්ට්‍රේලියාවේ තනකොළ කපන එක ඉතා විශාල ආදායම් මාර්ගයක්. ලොකු කම්පැනිස් තියෙනවා. ලොකු මෙෂනරිස් දාලා ඒක ලොකු රස්සාවක්. ඔස්ට්‍රේලියාව තමයි මම ලෝකෙ දැකපු රට විශේෂයෙන්ම හැම තිස්සෙම පාරවල්ලයි ඉන්නේ ගෙවල් වල තනකොළ කපලා ඒ රට මේන්ටේන් කරන. ඒ නිසා ඒකට ලොකු ආදායම් මාර්ගයක් වෙලා. ඉතින් ලොකු සමාගම් බිහි වෙලා තියෙනවා තනකොළ කපන සමාගම්. අපේ එකකට කිව්වොත් මොකද? පුතා කොහෙද වැඩ කරන්නේ? ඒ පුතා තනකොළ කපනවා. එහෙම කියයිද? ගෙදර ඉන්න හරකට තනකොළ කපන්න ලැජ්ජ ජාතියක් අපි. ඒක තොරෙන් කපාගෙන ඉන්නේ. මේ මානසිකත්වය වෙනස් කරගත යුතුයි රට සංවර්ධනය කරන්න නම්. රට සංවර්ධන ඔය දියුණුවයි කියන රටවල් ඇතුලේ ඉංජිනේරුවා සහ
කානුව සුද්ධ කරන මිනිස්සයා හැන්දෑවට ක්ලබ් එකේ එකට වාඩි වෙනවා. එහෙම ભેදයක් නැහැ. එහෙම ભેදයක් නැහැ. රස්සාවට ගෞරව කරනවා. දාඩිය හැල්න මිනිස්සයාට ලොකුපඩියක් හම්බෙනවා. ලොකුපඩියක් හම්බෙනවා. ගෞරවණීයයි හැම මිනිස්සෙක්ම. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ පළවෙනියෙන් ඔබට ලැබිලා තියෙන රස්සාව ගැන පුදුම භක්තිය ඇති කරගන්න. ඔබ හම්බ කරගෙන කන තේවත්ත ෆැක්ටරි එක ඒ මැෂින්ස් තේ දළු ටික අරගෙන යන ලොරිය වේවා කරත්ත වේවා ඒවා පූජනීය ලෙස සලකන්න. එතකොට තමයි ඒවා යාදෙන්නේ. ඒවා ආශිර්වාද වෙන්නේ. අපි ඇයි අස්වැන්න නෙළුවහම ඒක පන්සලට පල්ලියට නාඹුල් කොටස් අරගෙන ගියේ ඇයි? ඒවා පූජා කළේ ඇයි? ඒ සිතුවිල්ල ගොඩනගන්න. ඒ සිතුවිල්ල ගොඩනගන්නට එවැනි පිරිසක් මේ රටට බිහි වෙන්න ඕනේ. ඒක ඔබට කරන්න පුළුවන්. ඒක ඔබට කරන්න ඔය හම්බෙන පඩිය ඇති, ඔය ඉන්න ගේ ඇති, ඔය අඳින ඇඳුම් ටික ඇති, ඔය වාහන ටික ඇති, මේ තියෙන පහසුකම් ඇති. මං කියන්නේ එතනින් පටන් ගන්න පුළුවන්. අහස පියාමන කුරුල්ලව මං කන බත් එකෙන් ටිකක් දාලා පල්ලෙහාට බස්ස ගන්න කීයක් වැඩියෙන් ඕනේද? වැඩියෙන් අවශ්‍ය දෙයක් නැහැ. හිතන්න විතරයි ඕනේ. මම යන ගමන් මේ තේ වත්තේ වැටලා තියෙන පාට වැටලා තියෙන පොලිතින් එක අහුලගෙන ගිහිල්ලා නියමිත ඇන්දර දාන්න කීයක් යනවද? කීයක්වත් යන්නේ නැහැ. උඩවලවේ ජාතික වනෝද්‍යානයේ මම දැකපු ලස්සනම දෙයක් තමයි 500කට වැඩිය ඉන්නවා ඒ අර ජීප් රථ දාලා ඒකෙන් ආදායම් මාර්ගය කරගෙන ජීවත් වෙන අය. මම හොඳටම දැකපු දෙයක් තමයි ඒ සෆාරි ජීප්ස් කරන අය ඒ සෆාරි කැලේ ඇතුලේ කොයි වෙලේ හරි මොනවා හරි කුණු කෑල්ලක් දැක්කොත් ජීප් එක නවත්තලා ටක් ගාලා බහැලා අරගෙන දාගෙන යනවා. ඒක මම හොඳටම දැකපු දෙයක් උඩවලවේදී. අපි අපේ රටේ ලස්සන දේවල් අපි කියන්න ඕනේ, පිළිගන්න ඕනේ. ඔබ මේ ගම රකින්න ඕනේ, ඔබේ ආයතනය රකින්න ඕනේ, ඔබ කරන රස්සාව රකින්න ඕනේ, මේ ගම එකට එක්කාසු වෙන්නට ඕනේ. අද මේ දවස නිර්මාණය වෙන නිකන් නෙමෙයි. මෙතන අද වෘත්තීය පුහුණුවක් දෙන්න දලු කරන හැටි අඹරන හැටි උගන්වන්න නෙමෙයි මං ඇවිල්ලා ඉන්නේ. ඒකට නෙමෙයි. ඒක වැඩි කරගන්න නෙමෙයි. අද අපිට අවශ්‍යයි තමුන් කරන දේ අවබෝධයෙන් යුතුව කරන සෙනගක්. තමුන් කරන එක විෂයේ විශිෂ්ටයක් බවට පත් වෙන්න. තමුන් කරන එක විෂයේ විශිෂ්ටයක් බවට පත් වෙන්න. මම කරන්නේ දල්ල කඩන එක නම් මම දවසෙන් දවස ඒකේ විශිෂ්ටයක් බවට පත් වෙන්න ඕනේ. විශිෂ්ටයක් බවට පත් වෙන්න ඕනේ. මම කරන්නේ මැෂින් සුද්ධ කරන එක නම් දවස ගානේ ඒකේ විශිෂ්ටයක් බවට පත් වෙන්න ඕනේ. ටාගට්ස් තියෙන්න ඕනේ, සිහින තියෙන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට එහෙම දේවල් නැතිකම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ගන්න පඩියට කරන රස්සාවට ෆිලොසොෆි එකක්, දර්ශනයක් තියෙන්න ඕනේ. ඒක ඇතුලේ තමයි ඔබට සතුට තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ඔබට තෘප්තිය තියෙන්නේ. තමුන්ට තෘප්තිය ලැබෙන්න වැඩියෙන්ම හොඳට අඳින්න ඕනේ උඩ ඇඳුම්ද යට ඇඳුම්ද කියන්නේ? යට ඇඳුම්. තමා තෘප්තිමත් වෙන්න යට ඇඳුම හරියට ඇඳහම. ඒ නිසා දැන් සමහර අය ඉන්න අපේ වාහන වලට නැග්ගහම එක්කෝ එලෝන එකට කලන්තය හැදෙනවා නැද්ද? ඒ කියන්නේ දැන් මේ කිහිල්ල එහෙම මාසිකෙන් විතර හොදන අය ඉන්නවනේ. දාඩිය ගඳ දැන් මට තේරෙන්න ඕනේ මම කෙනෙක් ළඟ හිටගත්තාම අනිත් කෙනාට ඒක කොච්චර අපහසුද කියලා. අනිත් කෙනා ගැන හිතන්න පටන් ගත්ත ගමන් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. දාඩිය ගඳ දත් මදින්නේ නැහැ, කට ගඳයි, නාන්නේ නැහැ, අහලක ඉන්න බෑ. එහෙම පුළුවන් නෑ. අපි ජීවිතේ අපිට නොමිල කරන්න පුළුවන් ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම එක්කාසු කරගන්න ඕනේ. ඒ ටික ඔක්කොම එක්කාසු කරගත්තොත් තමයි අපිට අපේ රට ලස්සන කරගන්න පුළුවන්. මේ ටික පැහැදිලිද ඔබට? අපැහැදිලිද? මම අද ඔබට විශේෂයෙන් කතා කරේ ලොකු විශාල දේවල් නෙමෙයි, බොහොම පුංචි දේවල් ටිකක් අපිට ප්‍රායෝගිකව කරගන්න පුළුවන්. දරුවොත් එක්ක කතා කරනවද ඔබ? ළමයි එක්ක කතා කරනවද? ඒක පුරුද්දක් කරගන්න.
දරුවට ඒ අවස්ථාව ලැබෙන්නේ නැති වුණාම දරුවට අපි තරහව විතරක් ප්‍රකාශ කරන්න ගියොතින් ඒ දරුවා මගෙන් හැංගෙන්න පටන් ගන්නවා මගෙන් හැංගෙන්න පටන් ගන්නවා ඒ නිසා ඔබේ ජීවිතේට අද දවසේදී ලස්සන වටිනාකම් ටිකක් එක්කහු කරගන්න මම කැමති එතනින් තව චුට්ටක් ඉස්සරහට ඔබව අරගෙන යන්න Hinda obe netan in kandula helanne pa Hinda obe hat tul susuma neginne pa Nilisa gane mo api Pepele lakse visvidai novena සක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී හිමි කම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නේමි ඔබ අන් සතු වූදා මං හින්දා ඔබේ නෙතන්ගෙන් කඳුලක් හෙලන්නෙපා විසගන්නේ අපි මෙමෙලක්සේ කිසිදායි නොලේනා ඔබ සිර කරලන දොරකුළු දමනු බැරි නෑ කුල සිරිතෙන් සෙලෙන අපේ මක් නොවේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ මං හින්දා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා විසගන්නේ අපි පෙම්ියව ලක්සේ කිසිදායි නොවෙනා විසගන්නේ අපි පෙම්ියව ලක්සේ කිසිදායි නොවෙනා අපේ ජීවිතවල සල්ලි තිබුණත් රස්සාව තිබුණත් ගයක් තිබුණත් වාහනයක් තිබුණත් මේ සියලු දේ තිබුණත් කවදාවත් සන්තෝෂයක් ලැබෙන්නේ නැති කාරණාව ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. ඔබේ බිරිඳ ගැන ඔබේ ස්වාමිපුරුෂයා ගැන ඔබ කෙසේ කටයුතු කළ යුතුද? රටක් ලස්සන වෙන්න නම් ගයක් ලස්සන වෙන්න ඕනේ. මං හින්දා ඔබේ නෙතන්ගින් කඳුලක් හෙලන්නෙපා මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නෙපා දෙන්නගේ ප්‍රාර්ථනාව මොකද්ද? එක්කෙනෙක්ගේ ප්‍රාර්ථනාව මොකද්ද? මං සිංහලෙන් කිව්වේ සින්දුව. මං හින්දා ඔබේ නෙතන්ගින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබේ හද තුල සුසුමක් නැගෙන්නේ පා අඬන්න බැහැ නම් මැරියන්තෝ මේක වෙනසක් නැද්ද මේක වෙනසක් තියෙනවනේ ඒකයි මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්නපා මං හින්දා ඔබේ අද තුල සුසුමක් නැගෙන්නේපා වයිෆ් කෙන් ඕක ඇහෙන්න නම් හස්බන්ඩ් කෙන් මොකක්ද ඇහෙන්න ඕනේ මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්නපා මං හින්දා ඔබේ අද තුල සුසුමක් නැගෙන්නේපා ගිවිසා ගනිමු අපි පෙම්වලක්සි කිසිදායක් නොවේනා හරි ලස්සනයි ගිවිසුමකට එනවා මොකක්ද කවදාවත් එකතු වෙන්නේ නැති පෙම්යුවලක් වෙමුයි කියලා ඒක ඇත්ත නෙමෙයිද ඒක කිව්වම දැන් කට්ටිය පොඩ්ඩක් බලගෙන ඒ කේස් එක මොකද්ද කියලා ආගෙන ඉතින් කොච්චර පුරුදු නැද්ද කියලා බලන්න පුරුදු වෙලා ඉන්නේ එහෙම නෙමෙයි මේ කිව්ව අයිති කරගෙන ඉන්නේ අල්ලගෙන මෙහෙම ඔව් ඒ කියන්නේ ඔෆිස් එකේ ඉන්නකොට පුටුවෙන් නැගිටින්නත් කෝල් කරලා හස්බන්ඩ් කියන්න ඕනේ සමහර වයිෆ්ලා ඒ මම නැගිටිනවා පොඩ්ඩක් කැන්ටිමට යනවා ඒ හේතුව බැරි වෙලා හරි කැන්ටිමට ගිය වෙලාවේ මූ කෝල් කරොත් ටේබල් එකේ තියෙන ෆෝන් එකට ගෙදර ගිහිල්ලා ඉවරයි ඇයි එහෙම එහෙම පවුල නැද්ද ඉන්නවද නැද්ද කියන්නේ මං කියන්නේ ගම්පොල නෑ නමුත් ගම්පොල නෑ සම්මේ ඔස්ට්‍රේලියාවේ එහෙම ඉන්නවනේ එහෙම ඉන්නවා අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැඳී මුද්දක් දාලා බැඳා කියලා රෙජිස්ටරේ අත්සන් කරා කියලා උඹ මගේ වහලියක් නෙමෙයි උඹ මගේ වහලියක් නෙවෙයි දාසියක් නෙවෙයි ඒ ගෞරවේ නැති වුණොත් එතන සතුටක් තියනවද ගෑනිට හිතනොත් මම් මගේ වහලියක් කියලා සතුටක් තියනවද අනේ කියන්නකෝ මං හිතුවේ බැඳපු නැති අය ඉන්න කියලා ඔක්කොම මම හිතුවේ එහෙමනම් මිනිහට පුළුවන් රයිස් කුකර් එකයි වොෂින් මැෂින් එකයි ඔන්න ඕවා ටිකක් ගෙනත් දාගන්න වයි ෆෝන් නැහැනේ මං අනිත් මැෂින් ගැන කිව්වේ නැහැ ඒ නිසා ජීවිතේ සතුට තියෙන්නේ මගේ බිරිඳ මගේ නෙවෙයි කියලා මට දැනෙනකොට ඒ කියන්නේ ඔක දෙවිදිහකට දැනෙන්න පුළුවන් මං කියන්නේ අර විදිය ගැන නෙමෙයි හරි ඒක මම පස්සේ කියන්නම් ඒක පස්සේ කියන ඒක නිසා ඒ ගැන හිතන්න එපා මම මේ දැන් කියන එක හිතාගන්න මගේ බිරිඳ මගේ කියන අයිතියෙන් අතාරිනකොට තමයි බිරිඳගේ නියම සතුට මට ලැබෙන්නේ එතකොට තමයි මේක ඇහෙන්නේ මං හින්දා ඔබේ නෙතඟින් කඳුලක් හෙලන්නපා මං හින්දා ඔබේ අද තුල සුසුමක් නැගෙන්නේපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක්සේ කිසිදායක් නොවේනා එක සත්‍යතාවයක් තේරුම් ගන්න ඔබට මිනිහව පරිස්සම් කරන්න පුළුවන්ද මට එකපාර උත්තරයක් ඕනේ මං ගෑනුන්ගෙන් අහන්නේ මෙතන ඉන්නේ ඔබට මිනිහව පරිස්සම් කරගන්න පුළුවන්ද අනේ ඇත්ත කියන්න හයියෙන් අපිට ඒක කරන්න බෑ කරන්න බෑ මොකද CCTV අය කරලා අරින්නද යනකොට එහෙම බෑ කවදාවත් කරන්න බෑ ඒක වෙන්නේ නෑ හැබැයි ඒක වෙන්න පුළුවන් තැනක් තියෙනවා කොතනදද මගේ ස්වාමි පුරුෂයා මට ආදරය කරන්න එයා තීරණයක් ගන්න දවසේදී මට එයාව ආරක්ෂා කරන්න 아무තේ මාංශ වෙන්න දෙයක් නැහැ නමුත් අද මෙතන ඉන්න වයිෆ්ලා බිරින්දන් එහෙම නැත්නම් මෙතන ඉන්න ගෑනු හරි හොඳට තේරුම් ගන්න
තමුන්ගේ මිනිහව තමුන්ගේ නීති රීති වලින් සහ සැර කරලා බය කරලා නම් ආරක්ෂා කරගන්න බෑ. පුළුවන්ද? බෑ. ඒක හොඳට තේරෙන්න නිකන් බොරුවට මහන්සි වෙන්න එපා. කාලේ කන්න එපා. ගිහලා තව දළු ටිකක් කනන්න ඒ වෙලාවේ. තේරුමක් නැහැ බොරු වැඩක්. ඔබට පුළුවන් වෙන්නේ මෙන්න මේ තැනට එන්න. මං හින්දා ඔබේ නැතංගින් කඳුලක් හෙලන්න එපා. මං හින්දා ඔබේ අද තුල සුසුමක් නැගින්න එපා. මේ සංවාදෙ ගෙදර ඇති වුණොත් කොහමද? ගෙදර හස්බන්ඩ්ගෙන් වයිෆ්ගෙන් මේ සිතුවිල්ල එළියට එන්න ගත්තොත් කොහමද? දැන් ළමයි නම් කියව මල ඇණයක් වෙයි මුන් දෙන්න මේක කී කී ඉන්න පටන් ගත්තොත්. ඇත්තටම අපිට අපේ ස්වාමි පුරුෂයාව හම්බෙන්නේ ආදරය ඇතුලේදී විතරයි. මට මගේ බිරිඳව හම්බෙන්නේ ආදරය තුල විතරයි. ආදරය තුල විතරයි. අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවි. සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැඳී. ඇයිද සැක කරන්නේ? සැක කරන්නේ මේ අයිති කරගෙන ඉන්න හින්ද නේද? මගේ කියලා හිතන හින්ද නේද? ඔබ එකක් මතක තියාගන්න, කවදාවත් බිරිඳ මගේ නෙවෙයි. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ වීනි. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ වීනි. මෙහි රස එහි ඵලයත් ඔබෙන් උගදිමි. අද වැලියෙන් දිවි හිමියෙන් ඔබට පින් දෙමි. මෙහි රස එහි ඵලයත් ඔබෙන් උගදිමි. අද වැදියෙන් දිවිහිරියෙන් ඔබට පින් දෙමි. කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ යෙහෙලිය සොඳුර ඔබ වීමි. මම කොහෙන්ද ආවේ කවුද කියලා දන්නේ නැති කෙනෙක්ව මගේ ජීවිතේ හොඳම යෙහෙළිය බවට පත් කරගත්තා. ඔබට බිරිඳව හම්බෙච්ච හැටි මතකද? මං දන්නේම නැති කෙනෙක්, කොහෙදෝ හිටපු කෙනෙක් ඇවිල්ලා අන්තිමට මගේම කෙනෙක් වෙලා මගේ ජීවිතේම කොටසක් වුණා. පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගදිමි. අද වැදියෙන් දිවි හිමියෙන් ඔබට පින් දෙමි. මං ආදරය ඉගෙන ගත්තේ උඹෙන්. මං උඹෙන් ආදරය ඉගෙන ගත්තා. ඒකේ රහ ඉගෙන ගත්තා. මගේ හදවතේ උපදින භක්තියෙන් මගේ දිවි හිමියෙන් මං උඹට පින් දෙනවා. ඒකම ජීවිතේ ලොකු සත්‍යතාවයක් පිළිගන්නට කියලා ආරාධනා කරනවා. මොකද්ද? නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි. මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිටවේවි. ඒක ඇත්තද බරුද? බැඳලා අවුරුදු 60ක් එක්කෙනෙක් ඉස්සලා මැරෙනවද නැද්ද?
කියන්නකො. ඔයා කොහොමද එහෙම යන්නේ 60ක් අපි දෙන්න එකට හිටියා නම් ඒ දෙන්න එකට යන්න ඕනේ කවට යාට ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. ඒ වගේම කවදාත් කියන්න පුළුවන් මෙච්චර මේ මිනිහා මා එක්කම ඉඳලා දැන් අවුරුදු 40ක් මට කියන්න නැතුව කියන්නේ කියලා කියන්න පුළුවන්ද? මගේ බිරිඳගේ තාත්තා බොහොම තරුණ වයසේ කියන්නේ ලොකු වයසකට ගිහිල්ලා නෙමෙයි මැරුණේ. මම හිටියා එදා ගෙදර. අම්මා හැමදාම උදේ පහට තේක අරගෙන යනවා තාත්තව කතා කරන්න. එදා උදේ තේක අරගෙන යනකොට තාත්තා හැරුණේ නැහැ. එහෙමම නෙදි. නින්දෙදිම මැරිලා. පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි. ඒ වගේ ආදරේ මට උගන්වපු ඔබ ජීවිතේ මට උගන්වපු ඔබ තව දෙයක් මට උගන්වලා ගියා මොකද්ද? නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමි. අපි එක්කෙනෙක් තනියම යනවා කියන්නෙම නැතුව යනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ නුඹටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ? මාහටදී ඔයා ඇසුර ලොව ගියා පුතුගේ උපත මවගේ විපත එක දිනයක උනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ? මොකද්ද මේ සින්දුවෙන් කියන්න හදන්නේ? මේ අනිත්‍ය බව නෙමෙයිද? මේ අස්ථිර බව නෙමෙයිද? මගේ බිරිඳ මට අයිති නැහැ. ඇත්තද බොරුද? ඇත්ත. මගේ ස්වාම පුරුෂයා මට අයිති නැහැ. මේ නුවර නුවර එක මලගෙදරක ලොරි ඩ්‍රයිවර් කෙනෙක් මැරිලා වයිෆ් අඬනවා කකුල අල්ලගෙන මේ කකුලෙන් නේද බ්‍රේක් ඇව්වේ කියලා. ඔව්. ඒකිට දැන් මතක් වෙලා තියෙන්නේ. අරු මැරිගෙන බ්‍රේක් ගහනකොට ඌට කකුලක් තිබුණාද කියලාවත් මතක නැහැ. ටිකක් තෙල් ටිකක් ගාලා අත ගන්න. මැරුණම මතක් වුණා. ඇයි ලොරිය බ්‍රේක් වදින්නේ නැති වුණා? මුන්ගේ බඩට වදිනවනේ. ජීවිතේ අපි ගොඩක් දේවල් තේරුම් ගන්නකොට පරක්කු වැඩි, පරක්කු වැඩි. ඔබේ බිරිඳගේ වටිනාකම ඔබ දන්නේ නැහැ. ඔබේ ස්වාම පුරුෂයාගේ වටිනාකම ඔබ දන්නේ නැහැ. නයෝමි ඉන්නවා මෙතන. අම්මත් එක්ක පහුගිය කාලේ හරියට රණ්ඩු කරන්න පටන් ගත්තා. දෙන්න නිතරම රණ්ඩු. අම්මගේ දුවගේ ගැටුම ඉන්දු පකිස්තාන් ප්‍රශ්නේ වගේ තිබුණා අපේ ගෙදර. මම එක දවසක් දුවත් එක්ක කතා කෙරුවා. අම්මිට වයස කීයද? ඔයාට වයස කීයද? නිකං ස්වභාවිකව මැරුණොත් අම්මි තව කොච්චර කාලෙ ඔයත් එක්ක ඉඳීද? ඔයාට තව කොච්චර කාල තියෙනවද ජීවත් වෙන්න? ඒ නිසා ඔයාට කැමති විදිහට ජීවත් වෙන්න ඔයාට අයිතියක් තියෙනවා පුතේ. හැබැයි අම්මගේ ජීවිතයට සන්තෝෂයක් දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? මම එච්චරයි යාගෙන් ඇහුවේ. ඔයාට හිතෙන්නේ නැද්ද අම්මව සන්තෝෂෙන් තියන්න ඕනේ කියලා මේ පොඩි කාලේ? අම්මත් එක්ක තව ඔයාට පොඩි කාලයයි ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ජීවිතේ තනියම ඕන තරම් තියෙනවා වෙලාව. මේ පොඩි කාලේ එයාව සන්තෝෂෙන් තියන්න කැමති නැද්ද? අපි ගොඩක් එහෙම හිතන්නේ නෑ. අපි ගොඩක් එහෙම හිතන්නේ නෑ. අපි ජීවිතේ තේරුම් ගන්න පරක්කු වෙලා. ඒ නිසා ඔබ එක දෙයක් පැහැදිලිව තේරුම් ගන්න, බිරිඳ මගේ වුණාට ඇය මගේ නෙවෙයි. ඇය මාව දාලා යනවා. ස්වාම පුරුෂයා මගේ නෙවෙයි. දරුවෝ මගේ නෙවෙයි. අම්මා ඒක තමයි ලෝක ධර්මතාවය. අනිත්‍ය අනන්ත දුක්ඛ නැමැති අත්දැකීමෙන් මුළු ලෝකය වෙලිලයි තියෙන්නේ. ඒ නිසා මේකට ඇලෙන්න එපා. අයිති කරගන්න හදන්න එපා. කූඩුවේ දාන්න හදන්න එපා. කූඩුවේ දාන්න හදන්න එපා. මේ ලස්සන අත්දැකීම, මේ ලස්සන අත්දැකීම ජීවිතේ පුදුමාකාර තැනක් දුවේ පුතේ. ඔබේ බිරිඳ ඔබ අයිති කර නොගන්නා තරමට
ඔබ ඇයට ගෞරව කරනවා ඔබ ඇයට ආදරය කරනවා ඇයව උසස් කරනවා මට නොවේ ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ මට නොවේ ඔබ ආදරේ කළේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ ඔයා නැතුව මට ඉඳලා වැඩක් නැහැ ඒක අනිත් පැත්ත මට ඉඳලා වැඩක් තියෙනවා නම් ඔයා නැතුවට කමක් නැහැ ඔය හිතලා බලන්න අරක කියනකොට අපි හරි ආදරෙන් අහගෙන ඉන්නවා ඔයා නැතුව මට ඉඳලා වැඩක් නැහැ කොහොමද නිකන් ඌ මට පණ වගේ ආදරේ කියලා හිතෙන්නේ නැහැ ඌ ඌටමයි ආදරේ ඇයි ඔයා නැතුව මට ඉඳලා වැඩක් නැත්තේ ඔයා මට වැඩක් තියෙනවා නම් ඔයා ඉන්න ඕනේ එතකොට ඌට වැඩක් තියෙනයි මං ඉන්න ඕනේ එතන අපි ගැඹුරුම ආදරය ප්‍රකාශ කරන වචන ටිකක් නේ ඔය. ඔයා නැතුව මට ඉඳලා වැඩක් නැහැ. ඒක ඇතුළෙත් කවුද අපි ආදරය කරලා තියෙන මටද ඌටද? මට නොවේ ඔබ ආදරේ කළේ. මගෙන් නිලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ. පොන්චි ළමයි වරගෙන අපි මිරිකනවා නේද? හුරතලේට දැන් අපි කියනවානේ අපි ආදරයට කියලා. දැන් අපි කියනවා අපි ඌට ආදරයට කියලා උඩ දානවා, මිරිකනවා, බණ්ඩි ගෙඩිය, බෝල ගෙඩිය කියනවා, මෙහෙම කරනවා, කන අඹරනවා, නහය තාත්තගේ වගේ, කන සීයාගේ වගේ අරූට මල ඇනයක් මේක එන වදයක්. ඒ කියන්නේ පොඩි එකාට දැන් මුලින් මේක නෑනේ. මේ ලොකු දුකක් නෙමෙයි දෙන්නේ. දැන් අපිට හිතෙන්නේ අපි ආදරය කරනවා කියලානේ. හැබැයි මොකද අපි කරන්නේ? උගෙන් අපි ආදරය ලබනවා. මෙන්න මොකොත් නෙමෙයි මට නොවේ ඔබ ආදරේ කළේ දැන් මේ පොඩි එකා කියන්නේ අම්මටයි තාත්තටයි මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ සමහර ළමයින්ට ජීවිතේම එපා වෙන්නේ නැද්ද ඇයි අම්මයි තාත්තයි බනින්න ගියාම යකෝ තෝ වෙනුවෙන් අපි නිදිමරපු හැටි කෑවේ නෑ අර තාත්තා උඹ බලපන් බොහොම කරන්න එපා තියෙන ඔක්කොම සේසත වියදම් කරේ උඹට දැන් ඉන්න උනන් කෙලින් මානව ඇයි වියදම් කරේ ඌ වියදම් නොකර හිටියා නම් හොඳයි නේ මේ ඈන්ඩියාව අහගෙන ඉන්නවට වඩා ළමයින්ට එපා වෙනවා සමහර විට ඌ කියෝන කියවිල්ල කියනවා තියෙන ඔක්කොම රෑ එළි වෙනකන් දහදුක් වෙන උඹව හදන්න අපි බඩට කෑවේ නෑ ඉතින් තොට මං කිවද කන්න එපා කියලා වෙන උන්ට අහන්නේ උන් අහන්නේ උනට හිතෙන් ඒව තමයි හිතන්නේ අනේ උඹ එදා කාලා තිබුණා නම් අද මට සැනසීමේ ඉන්න තිබුණා එහෙම හිතෙනවා ළමයින්ට අපි ගොඩක් වෙලාවට මේ අපි ආදරය කරන්නේ අපිටමයි අපි අනිත්ට ආදරය කරනවා කියලා පෙන්නුවට අපි අපිටමයි ආදරය කරන්නේ අපිටමයි ආදරය කරන්නේ පෙර සැන්දෑවක ඔබ හමුවීමට මානු පැමිණි දවසේ පෙර සැන්දෑවක ඔබ හමුවීමට මානු පැමිණි දවසේ පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන්න ලඳුනේ ආදරේ නම් දැන් උඹ කියන්නේ මට ආදරේ කියලා නේද දැන් එන ගියේ මට හම්බෙන්න බැරි වුණා කියපු වෙලාවට පහුවෙන්ද දවසම පිපුරුවේ ඇයි පසුදා තරහින් නොදොඩා හිටියේ කිමද කියන් ලඳුනේ ආදරේ නම් ආදරේ නම් උඹට තද වෙන්න බෑද උඹ මටනේ ආදරේ ඉතින් මට එන්න බැරි වුණා උඹට තද වෙන්න මොකටද නෑ මම ඒක ඒකිටමයි ආදරේ පුංචි පුතා අපේ නොවට එකතු වී මව් පදවිය ලදරා පුංචි පුතා අපේ නොවට එකතු වී මව් පදවිය ලදරා මා අමතක කොට පුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේ නම් කැතම අවස්ථාවක් නේ කැතම අවස්ථාවක් ජීවිතේ පිරිමි ඉන්නවා සමහර හරි උන්ට තාත්තලා කියන්න බෑ තමුන්ට
ජාතක වෙලා ඉපදිච්ච ළමයා තමුන්ගේ බිරිඳගෙන් බිරිඳ ඒ ළමයාට ආදරය කරනවට ඊර්ෂ්‍යා වුණ නැද්ද? නෑ, ඉන්නවද නැද්ද කියන්නකෝ නුවර. කියන්නේ ගම්පොළ නෙමෙයි මං කියන්නේ. නුවර ඉන්නවා. ඔව්, එහෙමයි. උංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය නදදා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේ නම් මාව අමතක කළා යව්ව හුරතල් කරන්න ගියේ මේ මුගේ ළමයා වෙන එකෙක් නෙමෙයි ඒ තීරසියයි එහෙම එහෙම අය අපි අතරේ ඉන්නවා අපේ අම්මලා කොච්චර ඕවා ඇතුළේ පීඩා විඳිනවද ගෙවල් වල ගෙදර සන්තෝෂේ නැති වෙන හේතු මම කියන්නේ හැබැයි WDD අමරදේව ශූරීන් අපිට ගන්නවා මේ ගීතය හරහා සැබෑ ආදරය තියෙන ස්වාම පුරුෂයෙක් කොයි වගේද තාත්තා උනත් මා පතසරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාත්තා උනත් මාවත් සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින සැබෑම ස්වාම පුරුෂයෙක් නම් සැබෑලෙසම ජීවිතේ අවබෝධ කරගත්තු සත්‍ය අවබෝධ කරගත්තු පිරිමියෙක් නම් ඔහු තේරුම් ගන්න විදිය ජීවිතය පිළිබඳ මෙතන ලස්සන්ට එළියට ගේනවා. මම තාත්තා තමයි බත හම්බ කරන නමු අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැල දෙමින් රැදහවල් දෙකේ වෙහෙසෙන පිටති නොමුන් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින් උතුරයි මසීත තව නුඹ වෙත තුරුළු වෙමින් හොඳ ස්වාමි පුරුෂයෙක් නම් එයාට හිතනවලු මට ඉස්සර තනියම හම්බෙච්ච උඹේ ආදරේ දැන් ඔබ ළමයින්ට බෙදෙනවා ඔබ දැන් ළමයි නාවනවා ළමයින්ට කවනවා ළමයි වෙනුවෙන් ඒ වෙලාව ගොඩාක් බෑ වෙනවා හැබැයි ඔබ ළමයාත් එක්ක ජීවිතේ ගත කරන හැටි දැක්කම නුඹ දුටු මුල් දිනේවත් හත නොනැඟි පෙමින් ඔබ දැකපු පළවෙනි දවසේ ඇතිවෙච්ච ආදරේ ඊටත් වඩා උතුරයි මසීත තව නුඹ වෙත තුරුළු වෙමින් ඊට ලොකු ආදරයක් උතුරනවලු ඔබ මගේ දරුවොත් එක්ක ජීවිතේ ගෙවන හැටි දැක්කම පුංචි පුතා අපේ ලොවට එකතු වී මව් පදවිය ලදදා මා අමතක කොට හුරතල් බැලුවේ කිමද කියන් ලඳුනේ ආදරේ නම් මේ වගේ එකෙක් වෙනවද තාත්තා කෙනෙක් වෙනවද මොකද කියන්නේ බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගෙයි ළඟින් හිඳ මගේ හිස සිමින විට වැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ ළමයාගේ කටේ කිරි සුවඳ කියන්නේ තමුගේ බිරිඳගේ සුවඳ දරුවාගේ කටේ කිරි සුවඳ කියන්නේ තමුගේ බිරිඳගේ සුවඳ
බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ පොඩි එකා කිරි උරා බීලා ඒ කිරි තැවරිච්ච දෙතොල් වලින් ඒ කටෙන් එන කිරි සුවඳ කාගේ සුවඳද? තමුගේ බිරිඳගේ සුවඳ. අතදරු පුතුගේ නුව කමලෙහි ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. සැබෑ ස්වාම් පුරුෂයෙකුට තමුගේ බිරිඳ බිරිඳක් නෙවෙයි. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. ඔබ මගේ අම්මා. ළමයින්ගේ අම්මා කියලා කිව්වේ ඒකනේ. මතකද ඔබේ අම්මලා තාත්තලා? ළමයින්ගේ අම්මා කියලා කිව්වේ. ළමයින්ගේ අම්මා. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස. නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඳින විට. මේ ලස්සන දවසේ ඒ ආදරණීය මිනිසෙක් බිහි වෙන්න ඔබ අද තීරණයක් ගන්න ඕනේ. අවසානය කරා යන්නට පෙර මම රංජන් සොහොයුරාට කැමති ආරාධනා කරන්න මේ අද මේ ශාලාවේ ඉන්න ඔබට සම්බන්ධ මේ සියලු දෙනාට වචනයක් කියන්නට. ජීවිතේ අලුත්ම පැත්තක් පෙන්නලා දීපු චාල්ස් සහෝදරතුමාගේ ඒ සුවිශේෂී දේශනා මාලාවකට අපි මේ ඇහුම්කන් දීගෙන ඉන්න මොහොතක්. ඇත්තටම මට දැනුනේ අපේ ජීවිත කොච්චර ප්‍රබෝධමත් වෙනවද, කොච්චර යථාර්ථයක් අපිට තේරුම් ගනිමින් පවතිනවද කියන එකයි. මේ හරංගල ඩාට්‍රි වැලි මවුන් කාමල් තේ කර්මාංශාලා මේ ප්‍රදේශයේ පවතින මේ තේ කර්මාංශාලා තුන අපගේ සමූහ ව්‍යාපාරයේ සහ බලංගොඩ පවතින ඉතුරු නිව් හෝපෙල් විකිලිය තේ කර්මාංශාලා දෙකත් නුවරඑළිය තියෙන ඇල්ම කර්මාංශාලාවත් හුදෙක්ම අප කැප වෙලා ඉන්නේ ඔබ තුමන්ලා වැනි දයාබර මිනිසුන්ගේ ජීවිතය තවත් සැනසිලිදායක තත්ත්වයක් කරා ගෙන යන්න. මගේ දයාබර සොයුරු ඒ දේ ඉතාමත් විශිෂ්ට ලෙස ඉටු කරමින් මේ රට පුරාම යනවා, ලෝකය පුරාම යනවා. අද හැමෝගෙම මට අවිවාදයෙන් කියන්න පුළුවන් අපේ හදවත් විවෘත වෙලා තියෙන්නේ ආධ්‍යාත්මයක් කරා, යථාර්ථයක් කරා. ප්‍රඥාව අවදි වෙලා තියෙන්නේ. අපි කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, අපේ ජීවිත කොහොමද අපි අවබෝධ කරගන්නේ කියන දේ පැහැදිලිවම අපිට හේතු ගැන්නුවා එතුමා. එතුමාට ඒ තියෙන විශිෂ්ට හැකියාව අප වැනි ආයතනයක් හා බද්ධ වෙන්න ලැබිච්ච එක අපි හැම දෙනාගෙම මහ වාසනාවක්. මොකද අපිත් යන්නේ සන්තෘප්තියක් කරා, සැනසීමක් කරා මිනිස්සුන්ව පත් කරන ගමනක යන්නේ මේ ආයතනේ. අපි මේ ආයතනේ රැකියාවක් පමණක් නෙමෙයි කරන්නේ ඔබතුමන්ලත් සමග. රැකියාවක් කළා පඩියක් දෙන එකක් පමණක් නෙමෙයි අපි කරන්නේ. එතනින් එහා පැත්තට මහා විශාල වැඩ කොටසක් කරනවා. ආර්ථිකයක් නගා සිටුවලා ආධ්‍යාත්මයකට යන්න යා යුතු මාවතක් පෙන්වනවා. ඒ දෙස බලමින් සැනසෙනවා. ඒ ඉටු දෙවියෝ වගේ මිනිස්සු කොටසක් තමයි ඔබතුමන්ලා. ඉතින් ඒ ගමන අපි ඉතාම සාර්ථකව යන අතරතුරේදී එතුමා මට මතක් කරපු පුංචි දෙයක් මම ඔබතුමන්ලට මතක් කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. පහුගිය දවස්වල යාපනයේ යුද්ධයට හසු වෙලා ඉතාමත් පීඩා විඳපු අම්මල තාත්තලා නැති, ගෙවල් දොරවල් නැති, ඉන්න හිටින්න තැනක් නැති, දරුවෝ සිටින ගම්මාන තුනක් නගා සිටුවන්න එතුමාගේ සංකල්පයක් අනුව ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. ඉතින් මට හිතුණා ඒ විශිෂ්ට දේට අපගේ ආයතනවල සිටින මේ මිනිස්සයෝ මේ සැබෑ මිනිසුන්ගේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක මහා වටින දෙයක් කියලා. අපි මහන්සියලා වැඩ කළා අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් අපිට වැඩිය ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන
කිසිම දෙයක් නැති යුද්ධෙන් විනාශ වෙලා ගිය පවුල් වල ළමයි ඉගෙන ගන්නවා ජීවිතේ ගොඩනක් ජය ගන්න මහා වෙහෙසක් දරනවා ඒගොල්ලන්ට පුළුවන් වුණොත් අපිට පුංචි හරි ශක්තියක් වෙන්න ඇත්තටම සැබෑ මිනිස්කමක් එතන තියෙනවා මම මේ ආයතන තුනම ඔයගොල්ලෝ දන්නවා මේ ආයතන තුනම පටන් ගන්නකොට කොහොමද තිබුණේ කියලා දුව ගන්න බැරි තත්වයක තිබිච්ච ආයතන වැහිලා තිබිච්ච ආයතන බංකොලොත් වෙලා තිබිච්ච ආයතන තුනක් අද ලංකාවේ විශිෂ්ටතම ආයතන තුනක් බවට තේ කර්මාන්තයේ විශිෂ්ටතම තේ කර්මාශාලා තුනක් බවට අද පත් වෙලා තියෙනවා ඒ කර්මාශාලා වලට සම්බන්ධ වෙලා ඉතාමත් ආඩම්බරයෙන් අභිමානයෙන් මනුස්සකම ඉස්සරහින් තියාගෙන යන ගමනක් අපි ඔක්කොමල්ලා යනවා අපේ ජීවිතවල සැබෑ වෙනසක් ඔගලගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා ඔගලගේ දරුවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටට මේ සියලු මේ ශ්‍රී ලංකාවට ජීවත් වෙන හැම කෙනාටම අර්ථයක් වටිනාකමක් අගයක් ආරෝපණය කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා අපි එක පුදුම වාසනාවන්ත මිනිසු ටිකක් මොකද ඒ විශිෂ්ට වූ ඒකාන්විත දැක්මක් ඔස්සේ අපි දැහැන්ගත වෙලා යන ගමනක් යන්නේ මේ ආයතනවල තේ නිෂ්පාදනයේ පමණක් නෙමෙයි මේක කෙරෙන්නේ ඊට අපැතර ගොඩක් දේවල් කෙරෙනවා ඉතින් ඔබතුමන්ලාගේ දායකත්වය ඔබතුමලාට කැමැති පමණකින් මාස්පතා ඒ දරුවෝ 200ක් 300ක් පමණ එක ගම්මානයක ඉන්නවා ඒක ගම්මානයක් මම කිව්වා එතුමාට ඒ අපේ තියෙන මේ මිනිස්සු ටිකත් එක්කහුව වෙලා මේ සැබෑ වූ මිනිසුන් ටිකත් එක්කහුව වෙලා ඒගොල්ලන්ගේ දාඩිය මහන්සියෙන් කඳුලෙන් හම්බු කරන මුදලෙන් මාස්පතා යම්කිසි ගාණක් ඒගොල්ලන්ගෙන් කැප කරලා ඒ අසරණ වෙච්ච උතුරේ සිටින ඒ දෙමළ ජනතාවට දරුවන්ට ජීවිතේ නගා සිටවන්න අපි ශක්තියක් යොමු කියලා මම පොරොන්දුනා එතුමාට ඒක කරන්නයි කියලා ඒක හොඳ දෙයක්ද බොහොම ස්තුතියි මොකද අපි හැමදාම හදන්නේ අපිත් අදනවා අපේ දරුවන්ට උගන්වන්න අපේ දරුවෝ හොඳ මේ සමාජයේ හොඳ පුරවැසියෙක් විදියට ජීවත් කරවන්න නමුත් අපිටත් පුළුවන් වුණොත් තවත් එවැනි අසරණ ළමයට අතක් දෙන්න ඒක අපිටත් යෝධ ශක්තියක් වෙනවා අපේ දරුවන්ටත් යෝධ ශක්තියක් වෙනවා ඒ නිසා අපි අදිෂ්ඨානයක් ගනිමු අපි හම්බ කරන මාස්පතා හම්බ කරන පඩියකින් Tamanට පුළුවන් ප්‍රමාණයක් අඛණ්ඩව දිගින් දිගටම ඒ දරුවන්ගේ ජීවිතය නගා සිටවන්න ගොඩනගන යුද්ධෙන් අනාථ වෙච්ච අසරණ වෙච්ච දරුවන්ගේ ජීවිත නගා සිටවන්න අපි යෝධ ශක්තියක් යෝධ බලයක් යෝධ පවුරක් වෙමු කියලා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා ඒ ඉතුරු ඔබතුමන්ලාගේ මහන්සියෙන් එන ඒ කැපකිරීම ඉතාමත් විශිෂ්ට කැපකිරීමෙන් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව අපේ ආයතන වලින් පුරවලා මගෙන් පුරවලා එතුමාට එක දෙනවා ඒ ගිහිල්ලා අපි එක කරන්න අපිට පුළුවන් ගිහිල්ලා එක බලන්න මහ පිනක් ඔබතුමන්ලාව ජීවත් කරන එකත් මේ ආයතන වැහිලිති වෙච්ච ආයතන ගොඩ නගලා ඔබතුමන්ලාට ආර්ථිකය නගා සිටුවලා යා යුතු මාවතක් පෙන්වන්න ජීවිතේ පුළුවන් වෙලා තියෙනවා අපිට මෙතුමත් බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාව සියලුම මිනිසුන්ට ආගම් ભેදයකින් තොරව ජාති ભેදයකින් තොරව අභිමානවත් ලෙස නිර්භීත ලෙස තමන්ගේ මනුස්සයෙක් විදියට මනුස්සකම ඉස්සරහට තියාගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න ජීවිතේ කැප කළා යන ගමනක් යන්නේ එතුමා අපේ ආයතනයත් එවැනිම වූ දැක්මක් ඔස්සේ යන ආයතනයක් ඉතින් මේ අත්වැල් බැඳ ගැනීම මහා යෝධ ශක්තියක් වෙයි අපි සියලු දෙනාටත් මේ රටටත් එතුමාටත් ඉතින් ඒ දේ ඉෂ්ට කරගෙන අපගේ ජීවිත සාර්ථක කරගෙන මේ ඇත්තටම සුවිශේෂී සංස්කෘතියක් ගොඩ නැගෙමින් යන්නේ අපේ තුල අපේ දැක්ම වෙන මානව වර්ගය සංස්කෘතිය කරා සැනසීම කරා යන ගමනක් තුල සුවිශේෂී සංස්කෘතියක් ගොඩ නැගෙන්න ඕනේ ඒ සංස්කෘතිය අපේ ආයතන තුල ඉතාමත් විශිෂ්ට ලෙස ගොඩ නැගිලා තියෙනවා ගොඩ නගමින් පවතිනවා ඒක නමුත් මෙවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් චාස් තෝමස් ඒ සහෝදරතුමා වැනි පිරිසිදු හදවතක් තියෙන පිරිසිදු දෙයක් කියන මිනිසුන්ගේ ජීවිතවලට සැබෑ යහපත් බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක්ගේ ආශිර්වාදය අපිට ලැබීම මහා විශාල වාසනාවක් කියලා මම සලකනවා. ඉතින් එවැනි වාසනාවන්ත වූ පිරිසක් එක්ක මේ අද මේ ගත කරන මේ උදෑසන
ඔක හැම දිනාටම වගකීමක් තියෙනවා තමන්ගේ ජීවිතයට බද්ධ කළ ගත යුතු දෙයක් ඒ කියපු මහ විශාල ඕදන් ටික ඊටමත් සංගීතය ඔස්සේ තෝරාගත් අර්ථවත් ගීත ටිකක් ඊටමත් නිවැරදි ලෙස තේරුම් කළ දීමත් ඔස්සේ අපගේ ජීවිතවලට හදවත්වලට අපේ ඇටයක් පැල කර ගන්න ඕනේ ජීවිතේ මනුෂ්‍යත්වයේ කියන ඇටේ අපි පැල කර ගන්න ඕනේ ඒක මහ විශාල ගහක් කරගන්න ඔබ සියලු දෙනාට යෝධ ශක්තිය යෝධ වීරිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සුදී දෙකක් මට වෙනස් කරන්න ඕනේ වනසිව් පාවුන් වැනි මිනිසුන් තුල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත ඒ කියන්නේ මිනිස්සු ගොඩාක් අතරේ සමහරු නෙමෙයි ඒක වැරදි ඒ යෙදුම වනසිව් පාවුන් වැනි මිනිසුන් තුල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත අර පළවෙනි පදේදී අපි අධෛර්ය වෙනවා ඇයි අපි අතරේ සත්තු වගේ මිනිසුත් ඉන්නවා දෙයියෝ වගේ මිනිසුත් ඉන්නවා කියලානේ කියන්නේ ඒක නෙමෙයි සත්‍යතාවය මොකක්ද සත්‍යතාවය අපි තුලම තමයි දෙවියෝ ඉන්නේ ඔය සතා ඉන්නේ
අපිට පුළුවන් වෙන්න ඕනේ අර සතාව පරාජය කරලා මාතුල ඉන්න දෙවියන් එළියට ගේන්න. ඒක මේක හරි ලස්සනට තව දිග අරගන්න පුළුවන් සුනිල් එදිරිසිංහ ගායන මේ ගීතයේදී. නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මල ගමට ගහලයා නුඹයි මේ මරණයේ. මගේ ඇතුළේ ඉන්න දෙවියන්ව මරන්නේ ඌද මමද කියන්න. මමයි මගේ ඇතුළේ අපේ ජීවිතයේ ඇතුළට එන්න වෙන කාටවත් බෑ. හොඳට මතක තියාගන්න ඉන්සයිට් විදර්ශන එනත මා තුළට එන්න වෙන කෙනෙකුට බෑ. මමමයි ඒ දේ කරන්නේ. හිස ගැසුයේ නුඹයි විෂ පෙවූයේ නුඹයි හඬා වැළපෙන්නේද අද ඔබයි. අපි තුල ඉන්න දෙවියන්ගේ විනාශය සිද්ධ කරගෙන තියෙන්නේ අපිමයි. ඊට පස්සේ ඒකේ දුක විඳින්නේ කවුද? දුක විඳින්නේ අපි විතරක් නෙමෙයි අනිත්තුනුත් දුක් විඳිනවා. ඒ කියන්නේ අපි තුල ඉන්න දෙවියන්ව එළියට එනකොට මං විතරක් නෙමෙයි මුළු ලෝකෙම සතුටු වෙනවා. ඒ වගේම මගේ ඇතුළේ ඉන්න යක්ෂයව එළියට ගේනකොට මං විතරක් නෙමෙයි අනිත් අයත් දුක් විඳිනවා. ඒ නිසා වනසිව් පාවුන් වැනි මිනිසුන් තුල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. එනං ස්ථීර ලෙසම කියනවා ඔබ තුල දෙවි කෙනෙක් ඉන්නවා. මිනිස්කම හදවතේ මලක්සේ පිපෙනදා සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන් සත්‍යයේ ඉරු නැගෙයි වන ගැවින් මිනිස්පා වැඳ පුදා පින් ලබා ගනු රිසිව දෙවියෝද නිමට ඇති පෙළහැරෙන්. මගේ හදවත ඇතුලේ මනුෂ්‍යකම ඉපදෙනකොට තමයි කුරුස යන ගහලා මරපු සත්‍ය හිස උසවන්නේ. බුද්ධගයාවෙන් මනගත වෙච්චි සත්‍ය නැවත ආලෝකයට පැමිණෙන්නේ. මේක තියෙන්නේ කා තුළද? මා තුළ. ඒ නිසා ආගම රකින්න කොහෙවත් ඉන්නේ ඒකට ගහලා හරියනවද? බුද්ධාගම රකින්න මුස්ලිමුන්ට ගහලා හරියනවද කියන්න? ගොන් රැලක් කියන්නේ බුද්ධාගම රකින්න එළියෙ ඉන්නේ ඒකට ගහලා බෑ. විදර්ශනා වඩන්න ඕනේ. තමා තුළට යන්න ඕනේ. තමා තුළ ඉන්න අමනුෂ්‍යයා පරාජය කරලා තමා තුළ ඉන්න දෙවියන් එළියට ගේන්න ඕනේ. අද ජර්මනිය කාර්මික විප්ලවය ඉදිරියටම ගියේ යකඩ නිසා. කොහෙද තියෙන යකඩ? පොළව යට. පොළව යට තියෙන්නේ ජර්මනිය. ඒ පොළව හාරපු නිසා, පොළව යටට ගිය නිසා, ඒ ඇතුලේ තිබිච්ච දේ එළියට ගෙනාවු නිසා අද ඒ රට ලෝකේ බලවත් රටක් වෙලා තියෙනවා. වෙන කොහෙන්වත් පැහැරගෙන නෙවෙයි. සල්සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල්ලතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ පලිගුරුවන් මිනිමුතු මෙන් පහන් දිලනවා. එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා. වැලිතලේ සැඟවිලා නිදන් හැදෙනවා. ඒක නේද ඇත්ත? ඒක තමයි ඇත්ත. නිදහන් තියෙන්නේ මේ පොළව ඇතුලේ. රත්තරන් තියෙන පොළව යට, මුතු මැණික් තියෙන කනිජ තෙල් තියෙන පොළව යට, යකඩ තියෙන පොළව යට මිනිස්සයා ඉන්නේ ඔබ තුල. ඒ නිසා අරූට ගහලා මගේ හැගම රකින්න බෑ. ඒක තමයි එක ආත්මයක එක ජාතක කතාවක කියන්නේ. මේ අත කපනවා මගේ මෛත්‍රිය තියෙන එතන නෙමෙයි. මේ අත කපනවා ඒ තුනත් කියලා මගේ මෛත්‍රිය එතන නෙමෙයි. කකුල් දෙක කපනවා. මේ මේ ශරීරය සම්පූර්ණ විනාශ කරනවා, තුවාල කරනවා. ඒත් කියනවා මගේ මෛත්‍රිය තියෙන එතන නෙවෙයි. කොහෙද තියෙන්නේ? තමා තුල. එතනට කඩුව තියන්න බෑ. ඉන්සයිට්
විදර්ශනා. ඔබ බලවත් කෙනෙක්. ඔබ බලවත් කෙනෙක්. ඔබ තුල දෙවි කෙනෙක් ඉන්නවා. ඒ නිසා වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒක පිළිගන්නවද? එහෙනම් අද ඒක තව චුට්ටක් ඉස්සරහට ගිහලා මං කියපු වෙනස කරගන්න. වනසිව් පාවුන් වැනි මිනිසුන් තුල දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. හෙට ෆැක්ටරියේදී වැඩපලේදී ඔක්කොම හොල්මන් වෙන්න ඕනේ. මේ කෝ ඊයේ හිටපු එක නෙමෙයිනේ අද ඇවිල්ලා ඉන්නේ. දෙයියෝ ඇවිල්ලා. නේද? අර යක්ෂණී නෑ මං අද. දැන් ඔබට එහෙම තේරෙන්න ඕනේ. එහෙම තේරෙ. අර යකින්නේ නෑ. අර බූරුව ඇවිල්ලා නෑ. දෙවි කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන්න බෑයිද? එහෙම වෙන්න පුළුවන්. අඟුලිමාලට රහත් වෙන්න පුළුවන් වුණා නම් නාලාගිරි ඇත අජාසත්ත රජුරුවන්ගේ මගුල් ඇත යුද ඇත රාකල සිය ගණනක් පොවලා මත් කරලා යවපු නාලාගිරි ඇත බුදුන් වහන්සේ ඉස්සරහ පිට දන ගහලා වැන්දනම් හෙට මට වෙනස් වෙන්න බෑයිද? මට වෙනස් වෙන්න බෑ කියන මිත්‍යාවෙන් අයින් වෙලා අද ගෙදර යන්න ඒ ශක්තිය තියෙන කොහෙද? ඔබ තුල. අද පටන් තමා තුලට ගමන් කරන්න. එනිසා මෙතන අවසන් කරන්නට පෙර ඔය ඉන්න පුටුවලම ඉඳගෙන එක මිනිත්තුවක් නිශ්චල වෙන්න. නිශ්චල වෙන්න. මම කැමති වචන අභිභවාගිය සිතුවිලි අභිභවාගිය මහා විශ්ව ශක්තියකට ඔබව සම්බන්ධ කරන්න. ඔබ පෞද්ගලික ඔබ අධහන ආගම ඔබ තුළ තිබෙනවා. ඔබ අධහන ධර්ම ඔබ තුළ තිබෙනවා. මුළු විශ්වෙම මිනිස්සෙන් හැටියට එකට ඒකාබද්ධ කරන ඒ මුළු විශ්ව ශක්තිය ඒ අපේ අපිව අභිභවා යන අපව ඔසවන්නට හැකි මේ සෝබා ධහමේ තිබෙන ඒ විශිෂ්ටත්වය ඒ විශ්වයේ තිබෙන ශක්තියට බද්ධ වෙලා තව කෙනෙකුගේ වහලෙක් නොවී උතුම් මනුෂ්‍යත්වය තමා තුළ සිටින දෙවියන් එළියට ගෙනෙන විශිෂ්ට ගමන ආරම්භ කරන්නට මොහොතක් නිශ්චලව ඔබ හැම කෙනෙක්ම ඔබ දිහාම බලන්න. ඔබ දිහාම කිසිම ආගමකට ධර්මයකට නැතුව ජාතියකට භාෂාවකට නැතිව මුළු විශ්වයම එකට එක්කාසු කරන ශබ්දයකට ඕම් කියන ශබ්දයට මම ඔබව යොමු කරනවා. ඕ මනසේ හඬට යොමු කරන්න. වෙන කිසි දෙයක් දිහා නෙමෙයි ඒ ශබ්දය දෙසම. Da-da-do, da-da-do.
Tararo, tararo. Oh, ලස්සන ගමනක් තිබෙනවා යන්නට අපේ ඇතුලේ ඉන්න බලවත් වූ මිනිස්යව නැගිටවගෙන ඔබ මොන ආගමකට දහමකට ආйти වුණත් මොන ජාතියකට ආйти වුණත් පළවෙනි ඔබ මිනිස්සෙක් මේ මිනිස්ය ඇතුලේ ඉන්න උතුම් දේවත්වයේ අත්දැකීම එහෙම නැසන්නේ දෙවියන්ව එළියට අරගෙන මේ සිව්පාව පරාජය කරලා විදර්ශනා තමා තුල තිබෙන ඒ විශිෂ්ටත්වය හඳුනගෙන මේ රට දිනවන ගමන ගංගාවක් වගේ බාධක බිඳගෙන ඉදිරියට යන ගමන අපි අදින් ආරම්භ කරමු. Lisa idiriya bala padak hama binda hela yamo yamo peramuna bala ganga diya vangala yana lisa idiriya bala
සාධක හැම බිඳෙලා යම යම පෙරහුන මනා වන්න පෙත්හෙලිවේ රන්කෙන් සරුවේ කම්හල් ඉතිවේ මේරනේ ජන රජ දහනේ ජයගත හෙවනේ අප අද වොන්නේ ජයපානේ ගංගාදිය වැල් ගලා යන ලෙස ඉතිරිය බලා පාදක හැම විඳ වෙලා යම යම පෙරගුණ බලා අලුයම අහසේ පායන හිරුසේ විවිධි හඬවා ජය සංකා සෞසිරි සපුරා රන්කෙත් වපුරා සුරකිව් සැමදා ශ්‍රී ලංකා ගංගාදිය වැල් ගලා යන ලෙස ඉතිරිය බලා පාදක හැම විඳහෙලා yammo yammo pere mona bala ganga diya vel gala yanna lesa idiriya bala padak hama binna hela yammo yammo pere mona bala yammo yammo pere mona bala yammo yammo pere mona bala වන පෙත්හෙලිවේ රන්කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරණේ කැලෑ කපලා කැලෑ එලි කරලා කම්හල් ඉදි කරලා ලොකු කර්මාන්ත ශාලා හදන්න සල්ලි වලින් පුළුවන් ලොකු ආයෝජකයෙකුට පුළුවන් බැරි නැහැ. නමුත් ජන රජ දහනේ ජය දත හෙවනේ අප අද බොන්නේ ජය පානේ. මං දන්න තරමට තේ දළු කඩන මැෂිමක් තාම මෙහෙට ඇවිල්ලා නැහැ. මම දන්න අතින් කඩන්නේ තාම ගොඩක් තියෙනවද? ඈ කපණෙක්? ඔව් කපණෙක් තියෙනවා. මිනිස්සු අවශ්‍යයිනේ, මිනිස්සු අවශ්‍යයි. ඔව් ඒ කියන්නේ මිනිස්සු අවශ්‍යයි. දැනට අපිට ඒ කියන්නේ ඔය තේ කර්මාන්තයේ තියෙන ඔබ ඔබ තේරුම් නොගත්තු විශිෂ්ටත්වයක් මම කියන්නේ. තේ දළු කඩන එකෙන් සම්පූර්ණ මිනිස්සුන් අයින් කරන්න බෑ. සමහර දේවල් වලින් පුළුවන්. කුඹුරෙන් අයින් කරන්න පුළුවන් දැන්. කුඹුරෙන් අයින් කරන්න පුළුවන්. පොල් කඩන එකෙන් අයින් කරන්න පුළුවන්. සම්පූර්ණ රටවල් තියෙනවා මැෂින් වලින්ම විතරක් ඒවා කරවන. නමුත් රටක් අවාසනාවන්ත වෙනවා එහෙම වුණොත්. මෙතන කියනවා වන පෙත්හෙලිවේ රන්කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරණේ. ඒ ඔක්කොම එක්ක ඒ කර්මාන්ත ශාලාවල් ජන රජ දහනක් වෙන්න ඕනලු. ජන රජ දහනේ ජය තද හෙවනේ ජයග්‍රහණයේ කොඩිය ලෙල දෙන්නේ කර්මාන්ත ශාලාව ජනතාවගෙන් පිරුණොත් විතරයි. ඒක රත්නශ්‍රී හරි ලස්සනට ලියලා තියෙනවා. බිම්බරක් සෙනග ගැවසෙන චන්ද්‍රසූරයා උපදින බිම බරට සෙනග හිටියා. ඒක තමයි අපේ රට සරු වුණේ. පොළව බරට බිම්බරක් සෙනග බිම බර වෙන්න සෙනග හිටියා. ගොයන් කපන්න සීසාන්න පොල්ලතු බඳින්න වගා කරන්න ගමේ සෙනග බිම බර වෙන්න එක්කාසු වුණා. ඒකයි මේ කියන්නේ ජන රජ දහනේ ජය දත සෙවනේ. මේ විශිෂ්ට අත්දැකීම කර්මාන්තය ජන රජ දහනක් උනේ නැත්තම් කම්හල් ඉදි වෙලා වැඩක්
නෑ ඒ නිසා එදා ඉංග්‍රීසි ජාතිකයින් මේ රටේ විශාල පිරිසකට දල්ලෙන් දල්ල තේ දළු කඩලා ජීවත් වෙන්න තේ වත්ත බර වෙන්න සෙනග තේ වත්ත පුරා ඇවිදපු ජන රජ දහනක් හදලා දුන්නා නම් නිකම්ම කර්මාන්තපුරයක් නෙවෙයි නැවතත් ඒ වැටිච්ච තේ කර්මාන්තේ නැගිටවලා දල්ලෙන් දල්ල කඩන බිම බර වෙන්න සෙනග එකතු වෙලා ජීවත් වෙන ජයපැන් බොන දවසක් නිර්මාණය කරන්නට ඔබ එකට එක්කාසු වෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා